නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ සාදු දැන් සාමාන්‍යයෙන් අපේ හිත විවිධ අරමුණු වලට යොමු වෙනවද නැද්ද යොමු වෙනවා දෙයිලි ඉන්න අයට ඇහෙන්නේ නැත්නම් ඇතුළට එන්න ඕනේ නේ ටිකක් ඇවිල්ලා වාඩි වෙන්න ඕනේ හොඳයි එතකොට අපේ හිත විවිධ අරමුණු වලට යොමු වෙනවද නැද්ද හා දැන් ඕගොල්ලන්ට මම කිව්වා පුංචි වෙලාවක් හිතට සිහිය පිහිටවන්න කියලා කුමකටද හිත පිහිටවන්න කිව්වේ ඇසටද කනටද නාහිටද දිවටද කයටද කුමකටද සිතට දැන් ඕගොල්ලෝ හොඳට සිතට සිහිය පිහිටවගද්දී ඔයාලට ප්‍රකට වෙන්නට ඕනේ අපේ හිත විවිධ අරමුණු හොයාගෙන යනවා කියන කාරණේ මොනවද ප්‍රකට වෙන්න ඕනේ තමන්ගේ හිත විවිධ අරමුණු හොයාගෙන යනවා ඒක ඔබට සමහර වෙලාවට වළක්ක ගන්න පුළුවන් වුණාද බැරි වුණාද සමහර බොහෝ අවස්ථාවල බැරි වුණා පුළුවන් වුණා නම් එකඟකම උපදිනවා පුළුවන් වුණා නම් මොනවද උපදින්නේ හිතේ එකඟකම මේ හිත දැන් අපිට ඕන නැති අරමුණු වලත් හිත යන්න ගත්තාම අපිට ඒක කරදරයක්ද නැද්ද කරදරයක් එහෙනම් අපිට ඕන අරමුණු වල හිත තියෙනවනම් ඒක හොඳයිද නරකයිද අපිට ඒක නේද කරගන්න බැරිද ඔව්ද නැද්ද ඔව් එහෙනම් අපේ ස්වභාවය මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි ඒ මොකක්ද අපේ හිත කොහෙද ගියේ කියලා හොඳට බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් එකක් තමයි අපේ හිත නැමිලා තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ නැමිලා තියෙනවා දැන් ගහක අතු මොනවද වෙලා තියෙන්නේ නැමිලා හැම තියෙනවා නේද දැන් ඒ වගේ අපේ හිත නැඹුරු වෙලා නැමිලා තියෙනවා රූපේ දෙසට කොහෙටද අපේ හිත නැමිලා තියෙන්නේ රූප දෙසට ඇහැට පේන රූප තියෙන රූප දෙසට අපේ හිත නැමිලා තියෙනවා තව දෙයකට මොනවද? ශබ්දවලට. තව ගඳ සුවඳට. තව දිවට දැනෙන රසට. තව කයට දැනෙන පහසටත් හිත නැඹුරු වෙලා තියෙනවා. තව හිතට දැනෙන අරමුණු වලටත් හිත නැමිලායි තියෙන්නේ. සිත හඹාගෙන ගිහිලා තියෙන උන් ඔය හය. තේරුණ නේද කියා දීපි? එතකොට ඒ රහතන් වහන්සේගේ සිත ඒ බුදුරජාණන් වහන්සේලගේ සිත රූපෙට නැමිලා නැහැ. කොමකටද නැමිලා නැත්තේ? රූපෙට සිත නැමිලා නැහැ. ශබ්දයට හිත නැමිලා නැහැ. ගන්ධ සුවඳට හිත නැමිලා නැහැ. දිවට දැනෙන රසටත් හිත නැමිලා නැහැ. කයට දැනෙන පහසකට හිත නැමිලත් නැහැ. සිතට දැනෙන අරමුණකට සිත නැමිලත් නැහැ. ඒ දෙයකට සිත නැමිලා නැත්තම්
අපේ සිත පිහිටලනේ ඒවයි. එහෙනම් ඒ රහතන් වහන්සේලාට ඒව මුල් කරගෙන දුකක් උපදින්නේ නැහැ කියන. ඔන්න ස්වභාවය. දැන් මේ දේවල් වලට නැමිලා තිබුණේ මොකක්ද අපේ සිතයි. කුමක්ද නැඹුරු වෙලා තියෙන්නේ? සිතයි. සිතේ තියෙනවා ඇලෙන ස්වභාවයක්. මොකද්ද තියෙන්නේ? ඇලෙන ස්වභාවයක්. ගම්නම් අපි දකින්නෝනේ නේද ඇලෙනෝ. ඒතර මේ හිතේ ඇලිල්ල හොයන්න බැහැ හිම. සමහර ඒවා හිතන්නේ අනේ මට නම් තෘෂ්ණාව නෑ කියලා. බැලුවම හොයාගන්න බැහැ. ඒක මෝහේ. ඇලිලා නැද්ද කියලා හිත හොයාගන්න බැහැ. බැලුවම කොහොමද තියෙන්නේ? හිත ඇලිලා තියෙනු. ඒතර මේ සිත අරමුණකට මොකද්ද මේ සිත අරමුණකට ඇදිලා යන ස්වභාවයක් වේද? මේ සිත යම් අරමුණක බැස ගැනීමක් වේද? මෙයයි තෘෂ්ණාව. මොකක්ද? මෙයයි තෘෂ්ණාව. එහෙනම් අපේ සිත ස්වභාවිකවම පිහිටලා තියෙන මේ තුල. එහෙනම් මෙන්න මේ සිත විශිෂ්ට ඥානින් අවබෝධ කරන්න කියලා. මොනවද කරන්න කියන්නේ? ආංගී සිත හොඳට තේරුම් ගන්න කියලා. කුමක්ද බුදුරයන් වහන්සේ දේශනා කළේ? මෙන්න මේ හිත හොඳට තේරුම් ගන්නට කියලා දේශනා කළා. මෙන්න මේ සිත එහෙම තේරුම් ගත්තොත් එයා ලෝකේ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවාමයි. අද ඉගෙන ගන්නේ ඒ සිත ගැන. මොනවාගෙනද ඉගෙන ගන්නේ? ඒ සිත ගැන. දැන් පුංචි කාරණයක්. ඉතින් මේ එක පිරිමි ළමෙක් පුංචි කෝල් එකකින් කතා කළා. එයාට ලොකු ප්‍රශ්නය. මොකද්ද? ජීවිතෙත් නැති කරගන්න යනු. කියන්න බලන්නේ මොකද්ද කියලා. මොකද්ද? මේ ගෑනු ළමෙක් ගැන ප්‍රශ්නය. දේ ළමයාගෙන් වෙන් වුණා කියලා මෙයා හරි දුකෙන් සෝකෙන් ඉන්නවා. මේ ජීවිතේට කරදර කරගන්න තරම්. පස්සේ මම පුංචි කරුණු ටිකක් කිව්ව. මොනවද කිව්වේ? පුංචි කරුණු ටිකක් මං කිව්වා. දැන් ඔයාට ওই ප්‍රශ්නේ වෙලා කොච්චර කාලද? මාස දෙකයි කිව්වා. හරි. මං එහේ ඔයාට අවුරුදු පහක් වුණා කියමුකෝ ওই ප්‍රශ්නේ වෙලා. අවුරුදු කීයක්ද? පහක් වුණා. එතකොටත් ඔය අමාරුවම තියේද කියලා. ඔය හිතේ වේදන, ඔය දුක ඔය විදිහටම අවුරුදු පහක් ගියාට පස්සෙත් තියේද? ඇත්ත කියන්නේ. තියේද? නෑ. මං කිව්වා එතකොට ඔබ විවාහ වෙලා දුව දරුවෙක් එක්ක ඉඳීවි. දැන් අර ප්‍රශ්නේ මතකවත් තියේද හැව්වා. ගාගෙන හිටියා. මං කිව්වා එතකම් පොඩ්ඩ ඉවසලා ඉන්න කිව්වා. සියදි විහානි කරගන්නේ නැතුව. ඇත්තද බොරුද? ඇත්ත. ඊට පස්සේ මං කුවාට පුංචි ගාතාවක් කියන්නම් කියලා මේ ගාත දෙකක් කිව්වා. මේ ගාත දෙකෙන් කියන්නේ පින්නතුනි අපේ හිත ගැන. මේ හිතක තියෙන ඇලීම් ස්වභාවය ගැන බලන්න කොච්චර ලස්සනද කියලා. කියන මේ යේකේචි සෝකා පරිදේවිතාව දුක්ඛංච ලෝකස්මින් අනීක රූපං. කියන මේ යම් කෙනෙකුගේ හිතක යම් ශෝකයක් වේද? මොකද්ද? යම් කෙනෙකුගේ හිතක යම් ශෝකයක් වේද? පරිදේවිතාවා කියලා කියන්නේ ඒව මුල් කරගෙන අපේ හිතේ ඇතිවෙන තැවුල දුක තිවුර වේදනාදීදී. දුක්ඛංච ලෝකස්මින් අනේක රූපං. මේ ලෝකේ විවිධාකාරෝ යම් දුකක් වේද කියන බාණ්ඩ ඒක හැදෙන විදිය කියන හිතේ බුදුරයන් වහන්සේ. දැන් බාන්නේ මොකද්ද කියන්නේ බුදුරයන් වහන්සේ? දැන් ශෝකයක් අර දුක් වෙන ස්වභාවයක් ලෝකේ විවිධාකාරෝ දුකටයිති ස්වභාවයක් වේද? ඔන්න බාණ්ඩ කියන දේ ඊට පස්සේ පියම් පටිච්ච පබවಂತಿ ඒති. ඒක උපදින්නේ මොකද්ද? ඒක උපදින්නේ පබව මේ හටගන්නේ සිතේ. මොකක් මුල් කරගෙනද? ප්‍රිය දෙයක් මුල් කරගෙනයි. කුමක් මුල් කරගෙනද? ප්‍රිය දෙයක් මුල් කරගෙන. පී අසන්ති න භව භවಂತಿ ඒති.
පියේ අසන්තේ කියලා කියන්නේ ඒ කෙනාට ප්‍රිය වූ දෙයක් නැත්තම්. ඊට පස්සේ බුදුරජාණන් මොකද කියන්නේ? ඒ කෙනාට ප්‍රිය වූ දෙයක් නැත්තම් න භවಂತಿ ඒති. ඒ දුකත් එයාට දකින්න ලැබින්නේ කියලා. හරි ලස්සනයි නේද මේ කියපු දේ? ඔව්ද නැද්ද? ඔව්. ඊට පස්සේ මං ඇහුවා ඔයා මෙහෙම හිතන්න. දැන් ওই ගෑනු ළමයාගෙන් වෙන්නුනහම නේද ඔයාට දුක ඇති උනේ කිව්වා. ඔව් කිව්වා. එහෙනම් ඊ ළමයා ගැන හිතේ කැමැත්ත කොහෙද තියෙන්නේ කිව්වා. හිතේ තියෙනක කොහෙද තියෙන්නේ? හිතේ කිව්වා. හරි. දැන් ඔයා ඇඟිල්ල දික් කළ බයින්නේ කාටද? ඒ ළමයාටනේ. මං කිව්වා තව මාස දෙකක් ගිහිල්ලා තව ළමයෙක් එක්ක යාළු වෙනවා. ඉතින් එයාත් වෙන් වෙලා යාවි. එතකොට මොකද වෙන්නේ කිව්වා? අහපව් දුක ඇති වෙනවද නැද්ද කිව්වා. ඇති වෙනවා. ඇයි ඒ කිව්වා. ස්වාමීන් මගේ හිතේ ඇලෙන ස්වභාවය තියෙනවනේ කිව්වා. හරි මං කිව්වා හා හා හරි කිව්වා. මං කිව්වා හරි. ඊට පස්සේ ඒ ළමයාත් ඇත්තලා ඒ ළමයාත් අත්හැරලා යනවා. දැන් ඔන්න තව මාස දෙකකින් තව ළමයෙක් යාළු වෙනවා. එතකොටත් ඔයාට ওই දුකම ඇති වෙයිද නැද්ද හෙව්වා. ස්වාමීන් එතකොටත් ඇති වෙනවා. මං හෙව්වා මේ ළමයා හින්දාද ඔයාගේ හිතේ ඇලෙන ස්වභාවයෙන්ද? එතකොට කිව්වා ස්වාමීන් හිතේ ඇලෙන ස්වභාවයෙන්ද තමයි කිව්වා. මං කිව්වා එහෙනම් මේ ළමයාට දොස් කියන්න එපා. ඔයාගේ හිතේ ඇලෙන ස්වභාවයට නිඳා කරන්න කිව්වා. එහෙනම් මේ දුක ඉවර වෙයිද? ඉවර වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් බාහිර නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද තියෙන්නේ? සිත තුලයි තියෙන්නේ. ඒකනේ අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෝකෙ නිදහස් වෙන්නේ තමන්ගේ හිතනි පිරිසිදු කරන්නේ. අපි හදන්නේ අනිත් අයව හදන්නේනේ. හදා ගන්න ඕනේ මොකද්ද? සිතයි. බාන්න. එහෙනම් මේ ඇලීම කියන්නේ සිතට අයිති ධර්මතාවයක්. සිතට අයිති ධර්මතාවය. තව ගාතාවක් කියන මොකද්ද? තස්මා හිතේ සුඛිනෝ වීත සෝකා යේ සම්පියන් නත්ති කුහිංචි ලෝකේ කියන මේ ලෝකයේ කොතනකවත් එයාට ප්‍රිය වූ දෙයක් නැත්තම් මොකද්ද මේ ලෝකේ කොතනකවත් මේ ලෝකේ කොහෙද කොතනකවත් ඒ කෙනාට නැත්තම් ප්‍රිය වූ දෙයක් ඒ කියන්නේ හිතින් බැඳිච්ච දෙයක් නැත්තම් තස්මා හිතේ සුඛිනෝ වීත ශෝක ආංගී කෙනා සැපයෙන් ශෝකයක් නැතු ඉන්නෝ තස්මා අශෝකං විරජං පත්තයානු කියනවා ආංගී කෙනා ඒ ශෝක නැති නොයලන දී ගැන ප්‍රාර්ථනා කරන හිත පිහිටවනවා කියනවා ඒ මොකද්ද නිවනට කොමකටද නිවනට පියන්න කෛරාත කුහිංචි ලෝකේති කියනවා එයාට මේ ලෝකේ මොන විදිහටවත් අර ලෝකේ නැත්තම් ප්‍රිය වූ දෙයක් මේ ලෝකේ එයාට ශෝකිකුත් මොන විදිහකටවත් නැහැ කියලා. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙකකින් මිනිස්යාව නිවීම කරගෙන ගියේ නැද්ද? ගියාද නැද්ද? මම මේ ගාථා දෙක ඒ ළමයාට කිව්වා. කියලා කිව්වා එන ඔයා හම්බෙන්න එන්නේ කිව්වා. හා කිව්වා. මේ බාන්න සියදිවිහි හානි කරගන්න හිටපු අය. ඒ එහෙම බාන්න අපිටත් එන්න බැරි දේවල්. විවිධ අරමුණු ඔස්සේ අපිට එනවා මේදී. දැන් බාන්න මේ ධර්මයෙන් කියා දෙන්නේ නැද්ද ලෝකේ තියෙන දේ තියෙන දෙයක් විදියට ඇත්ත පෙන්වන්නේ නැද්ද? පෙන්වනවද නැද්ද? පෙන්වා දෙනවා. එහෙනම් මේ ධර්මයේ ඇසුරු කරගෙන තමයි අපි කුමක් කළ යුත්තේද? අපේ ශෝකය දුරු කරගත යුත්තේ. කුමක් දුරු කරගන්න දෝනේ? ශෝකය. දැන් මෙන්න මේ සිත ගැන සිතක් සකස් වෙලා තියෙන දේවල් ගැනත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකය හොඳට ඉගෙන ගන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. මොකක්ද ඊළඟට කරන්න ඕනේ? තේරුම් ගන්න. හොඳට අවබෝධ කර ගන්න ඕනේ. මොනවද කර ගන්න ඕනේ? අවබෝධ කර ගන්න ඕනේ. එතන මේ හිතක් ගැන අපිට ඕන ඕන පළියට අවබෝධ කරන්න පුළුවන්ද? බෑ. ඕන ඕන විදිහට අවබෝධ කරන්න බෑ. දැන් මං කියන්නේ අපේ හිතේ ආසාව තියෙනවා කියලා. ඔන්න බලන්න. ඕගොල්ලන්ට මතක ඇති හරි ලස්සන සිද්ධියක්. මේ ස්වාමින් වහන්සේ නමක් ගැන මේ ස්වාමීන් වහන්සේට ඉඳලා තියෙනවා මේ සහෝදරියක් මම හිතන්නේ අක්කා හරි නංගි හරි ওই වගේ කවුරු හරි ඉඳලා තියෙනවා. ඒතර මේ අක්ක
කහරි මේ නංගි හරි මේ ස්වාමින් වහන්සේට අප උපස්ථාන කරන මොනවද කරන්නේ ඕ දැන් මේ ස්වාමින් වහන්සේ අර වස් කාලේ කියලා අපි කියන්නේ මොනවද වැහි හාරමයි ඒක තන වස්වාසනෝනේ කටින පිංකම් මේ කාලේ තියෙනෝනේ ආ මෙන්න මේ වගේ මේ ස්වාමින් වහන්සේ වස්වාසද්දී මහිතනි අර අක්ක තමයි උපස්ථාන කරන්නේ අක් හරි අර නංගි හරි තමයි මේ ස්වාමීනාසිට දානමාන හොයලා දෙනවා. ගිලම්පස වෙලාවට කලාවට. ඊට පස්සේ හැමදේම හොයලා බලනවා. කුටි තෙමෙනවද කියලා හොයලා බලලා ඒව ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. ඔක්කොම හොයලා බලනවා. මේ අතර ඔන්න කාලේ ලඟ වුණා මොකද්ද වස් අවසන් වෙන කාලේ. මොකද්ද? වස් ඉවරයි. ආන්නක් අර නංගි හරි අක්ක හරි මේ ඒ සහෝදරිය සකස් කරන මොකක්ද ස්වාමින් වහන්සේට ලස්සන සිවුරක් හදනු හොඳට නූල් වලින් වියපු හොඳ හයිය හත්ති තියෙන හොඳට මේ ලස්සනට මහලා සැහැල්ලුයි කැඳේ දාලා මොකද කරලා තියෙන හොඳට අර මෘදු මොලොක් වෙන විදිහට ගොරෝසු ගතිය නැති වෙන දැන් අපි ඇඳුම් ගත්තාම හයියයි නේද ඊට පස්සේ අපි හොයදුවා මොකද වෙන්නේ සබන් දාලා ආ බුරුල් වෙන්නේ ආන් ඒ වගේ මේ සිවුර ඒ විදිහට කැඳ පොවලා හොඳට මුරුදු මුලක් විදිහට හැදුවා බුදුරජාණන් වහන්සේ කියා දීපු අනුමත පාටින් මොකද කරේ පඳු පෙව්වා පඳු ගෙවවා කියන්නේ පාට කළා දැන් මොකද වෙන්නේ සිවුර හරි ලස්සන හරි ශෝක දැන් සහෝදරිය එනවා මේ ස්වාමින් වහන්සේගේ සහෝදරිය එනවා සිවුර අතේ තියාගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි එතකොට ස්වාමීන් ගාල් හඬ ඇති කිව්වා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සහෝදරි මම බොහෝම ගෞරවයෙන් මේ සිවුර හැදුවේ බලන්ට කිව්වා ස්වාමීන් වහන්සේ බැලුවා හිත ගියාද නේද හිත ගියා ස්වාමීන් වහන්සේ බලන්න මේ සිවුරේ වටිනාකම කපු කිව්වා මෘදු මොලොක් කිව්වා මං ස්වාමින් වහන්සේට අඩු දෙකින් හදලා දෙනවේ කවුද මේ කියන්නේ? දැන් අර සහෝදරකමනේ තියෙන්නේ. කියලා මේ ස්වාමින් වහන්සේට අර සිවුර මොකද කරේ? දුන්න අතට හරි ශෝක්. හරි ශෝක් සිවුර. ඒතර නංගිටම කිව්වා එහෙනම් මේක මේ එළිය පේන වැලේ ඔක දාන්නකෝ කිව්වා. හිට අපි ගමු කිව්වා. දැන් මොකද කරන්නේ මේ ස්වාමින් වහන්සේගේ සහෝදරිය? අර එළිය වැලේ ලස්සනට අර සිවුර දැම්ම. දැන් අවුවත් වැටිලා පාට හොඳට පේනවා අලුත් සිවුර. දැන් අපේ සාමාන්‍ය තෘෂ්ණා සහිත කෙනාගේ හිත නැමිලා තියෙන්නේ මොනවටද? රූපෙට. මොනවටද? රූපෙට. මොනවටද නැමිලා තියෙන්නේ? ආ රූපෙට. නැමිලා තියෙන්නේ මොනවටද? කන්ට ඇහෙන ශබ්දෙට නැමිලා තියෙනවා. දැන් සිවුර කපු හරි ශෝක් නේද ස්වාමීන් වහන්සේ කියලා අහනවා කවුද තමන්ගේ සහෝදරි හිත යනවද නැද්ද යනවනේ දැන් ඔන්න නොදෙනී කාටත් හොරා ස්වාමීන් වහන්සේගේ හිත පිහිටලා අර ඇහැට පේන රූපෙට කන්ට හෙන ආසබ්දෙට සිවුර ඇල්ලුවාම හරි පහසු සැහැල්ලුවක් දැනෙනවා පඩු පොවල හරි සුවඳයි සිවුර මොකද අර අලුත් රෙදිනි හරි සුවඳයි ආ නේ හිත පිහිටලා අපූර්වට දැන් වැලේ තියෙනවා කුටි ඉද්දි පේනවා දොරින් මොකද ජනේලෙන් පේනවා සිවුර දෙපාරක් තුන් පාරක් එබිලත් බලන්ට ඇති කවුරු හරි අරන් ගියොත් නේද පස්සේ මොකද වෙන්නේ දැන් රෑ නින්දට ගියා අපිට පේන දෙයක් තමයි මේ සිද්ධියෙන් මේ ස්වාමීන් වහන්සේ මොකක් හරි අසනීපෙකුත් තිබිලා තියෙනවා. නැත්තම් මේ සහෝදරිය සලකන්න ඕනේ නේ. ගෙදර ඥාතියෙක් එහෙම සලකලා තියන්නේ ඇයි තමන්ගේ නංගි හරි අක්ක හරි. මේ ස්වාමීන් වහන්සේට තද බල මොකක් හරි රෝග පීඩාවක තත්වෙකුත් තිබිලා තියෙනවා. පස්සේ මොකද වුනේ රෑ අමාරු වුණා. දැන් හාමුදුරුවන්ගේ හිතේ ලොකු ආසාවක් තියෙන මොකටද? සිවුරට. ඔන්න මොකද උනේ එදා රෑ අසනීප වැඩි වෙලා මල අපවත් උනා මොනවද උනේ අපවත් උනා
දැන් ඔන්න මෘත දේහය තියෙනවා ඇඳි ගල් ගැහිලා. ඒතකොට මේ අතපයට ගහලා කරලා මේවා කරලානේ අත් දෙක හදලා අර මෘත ශරීරය තියෙන විදිහට හදන්නේ නේ. මහා පටැඟිලි දෙක එකට ගැට ගහලා ඊට පස්සේ තොල් පොටවල් දෙක මැහුම් පාරකින් මහලා දාලා නේ. එහෙම කරනව නේද? ඇඟිලි දෙක කොහොම අත් දෙක අතරට එහෙම මේවා කරලා ඉවර වෙලා ඊට පස්සේ එහෙම කරලානේ නමල කරලා මේ ශරීරය හදන්නේ. එහෙම කරලා ඔන්න පෙට්ටි එක දැම්මා. මේ සිද්ධිය මෙහෙම වෙනවා. ඊට පස්සේ ඒ ශරීරයේ ඔතලා අලුත් සිවුරෙනින් පරණ සිවුර වලින් ඔතලා දැන් මිනි අරයි යනවා කොහෙටද? කනත් මේ සුහුණට දාන්න. වල දාන්නේ නැහැ නෝම තියලා ආවා ඉස්සර. දැන් මොකද වෙන්නේ? දැන් ස්වාමින් වහන්සේලා කතා කරන මේ ස්වාමින් වහන්සේ මෙහෙම හිටියා, ගුණවන්තව හිටියා. තුසිතී ඉපදිලා ඇති නිම්මාන රතියද දන්නේ නේද? යාමේද තාවතින්සේද දන්නේ කී කී ඔන්න කතාව. මේ අතර මොකද වෙන්නේ? අර ඉන්න උපස්ථායක ස්වාමීන් වහන්සේලා කතා බහක් ඇති වෙනවා අර සිවුර ගැන. මොකටද? මේ සිවුර එහෙනම් අපිවත් ගමු. උපස්ථාන කරපු කෙනාට අයිති කියලා කියනවනේ නේද? ඒ හින්දා මේ සිවුර ගමු කියන අදහස ඇති වෙලා ඕක කතා කරනවා. කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා සිවුර ඇතුළේ ඉන්නවා කාවික්. කවුද ඉන්නේ? සිවුර ඇතුළේ ඉන්න කාවා. කවුද ඉන්නේ? කාවෙක් ඉන්නවා. මේ පින්නතුණු දැකලා ඇති. ඔගොල්ලෝ දැකලා තියෙනවද අර නාන තැන්වල කළු කුඹි ඉන්නව? ඉන්නව නේද? හරි. අපි නාද්දී වතුර විසිරලා යද්දී අර එයා ඉන්න තැනට වැටුනහම එයා මොකද කරන්නේ? ගුල්වල තියෙනවනේ එයාගේ බිත්තර සුදු පාට කටින් අරගෙන යන්නේ නැද්ද? පිට වෙලා. ඒ ඇයි යන්නේ? එයාලා එක දෙයක් අමතක කරන්නේ නැහැ. දැන් නිකන් හිටියේ. එහෙට මෙහෙට විල අර වතුර වැටිද්දිම එයාලා දුවල ගිහිල්ලා වටින දේ ගත්තා. මොකද්ද ගත්තේ? කූඹි පැටව ගත්ත කළු කූඹි බිත්තර ටික. බිත්තර ටික කටින් අල්ලගෙන එයාලා පෝලිමට යන්නේ නැද්ද? ඒ මොකක්ද වෙලා තියෙන්නේ? එක්කෙනෙක් නෙමෙයි ඔක්කොම යනවාද? එහෙනම් පණිවිඩේ ගිහිල්ලා මොකද්ද? අනතුරක් 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 කියලා එකින් එකා පණිවිඩේ දැනගෙන දැන් පෙළම පිට වෙලා ඔන්න බිත්තිය දිගේ යනවා ලස්සනට. ජනේලෙන් එළියට මේගොල්ලෝ යනවා උන් ලස්සනට. ඒ ඇයි ඒ? අර අනුතුරේ පණිවිඩය ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා. එහෙම පණිවිඩයක් ගියේ නැත්නම් කොටසක් ඔහේ ඉඳලා යයි. කොටසක් එහෙම වෙන්න එපා. එහෙම නෙමෙයි. මෙන්න පෝලිමම යනවා. බිත්තර අරගෙන යන්නේ කටි. කවුද? කළු කෝඹිටි. එහෙනම් මෙතන පණිවිඩයක් හුවමාරු වෙලා නැද්ද? ඔවුද නැද්ද? එක්කෙනාටයි වතුර බින්දුව දෙක විසි වුණේ. රංචුවමයි පිට වෙලා යන්නේ. ආන්න එහෙනම් තේරුම් ගන්න, අපිට නොතේරුණාට එතන සියුම් හුවමාරුවක් තිබුණ පණිවිඩ. තිබුණද නැද්ද? තිබුණා. ඔයාලා දැකලා ඇති කපුටු ඉද්දි කපුටා මොකක් හරි පොඩි සද්දයක් දැම්ම අනිත් කපුට පන්නන්නේ නැද්ද? රංචු ගෙහෙන්නේ නැද්ද? එහෙනම් පණිවිඩ හුවමාරුවක් තියෙනවා. අපිට මේ භාෂාව තීරින්නේ එච්චරයි. එයා චේතනා පහල කරලා තමයි මේ විදිහට කටයුතු කරලා තියෙන්නේ. අන්න කාවා සිවුර ඇතුලේ. කාවා එහෙට මෙහෙට දුවන මොකද්ද? මගේ වස්තුව පැහැර ගන්නෝ පැහැර ගන්නෝ පැහැර ගන්නෝ කියලා. කවුද කාවා? ඈ? හාමුදුරුවෝ කාව වෙලා ඉපදිලා. කාව වෙලා ඉපදිලා තියෙන්නේ මොකේද? තමන් ඇහෙන් දැක්ක දෙයක් හිත නැමුණා රූපේ දෙසට. එතන ඉපදිලා. කොහෙද ඉපදිලා තියෙන්නේ? සිවුරේ ඉපදිලා. ওই වගේ සිද්ධියක් වුණා පින්වතුනි කොච්චි කඩි. ඒ මොකක්ද ඒ සිද්ධිය? ඒ අයියවත් මම දන්නවා. ලර්නර්ස් එක කෙනෙක්. කතෝලික. නැවත උපදිනවා. ඒව මුකුත් පිළිගත්තේ නැති කෙනෙක්. බැන්දි බෞද්ධ නෝන කෙනෙක්ව. ඒත් අපි පවුල් දාන්න හඳුන්න කෙනෙක්. පස්සේ මොකද වුනේ? ඔන්න විවාහ වුණා. ඉතින් මෙයා බොනවා. මෙලොව අහපෝ ඉපදිනවා කිව්වහම හොඳටම දොස් කියනවා. ඉතින් මෙයාට අසුරු කරන්න ලැබිච්ච සංගයත් බොන කරන අය. ඒකින්ද සංගය ගැන පැහැදීමක් කියන જાතියක් නෑ. උන් ඔක්කොම එකයි වගේ තමයි කියන්නේ. ඇයි ඒකට හේතුව? කලකිරණ දේනි දැක්කේ. දැන් එයා බෞද්ධත් නොවන නිසා ධර්මයක් දන්නේත් නැහැ.
ඒ කලකිරීමක් තිබුණා. නමුත් එයාගේ නෝනා විටින් විට අර බුදුරජාන් වහන්සේ ගැන ඇස කන දුකක් තියෙන දුක හටගන්නේ ආසාව ඒව පිළිගන්නවා ටිකක්. ඒ වුණාට අර විශ්වාසය නැවතු උපදින ඒව මුකුත් දැඩිව විශ්වාස කරන්නේ කොහොම හිටියා. හදිසි අර්මයා බොන හින්දා අක්මා සවුතුන මැරුණා. මැරුණා. ඊට පස්සේ මොකද උනේ ඊයේ පෙරේදා දැන් නෝනටත් පේනවා අල්ලපු ගෙදර කෙනෙකුටත් පේනවා. කිලිටි ඇදගෙන අල්ලපු ගෙදර කෙනෙකුට පේලා තියෙනවා දැන් නෝනට පේලා කියනවලු මං ඔයා කියන දේ ඇහුවේ නෑනේ කියනවලු. දැන් කොහෙද ඉපදිලා තියෙන්නේ? ප්‍රේත ලෝකෙ ඉපදුණා. කොහෙද ඉපදුනේ? ආන්න සෙල්ලම. දැන් ඒක තේරුම් ගන්න මේ ක්‍රියාවලිය. මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ? මේ ක්‍රියාවලිය. ඔබට මේ යම් සිද්ධියක් විස්තර කරන්නයි මේ කතාව මම උපමා කරගත්තේ. දැන් ඔබ කල්පනා කරන්න අර සහෝදරිය සිවුර හදද්දී මේ කාව ඊට ඉස්සල ජීවිතේ කවුද? භික්ෂුවක්. කවුද? ඒතර බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දැකපු කෙනෙක් නෙමෙයිද? ආ සංඝයා දැක්කේ නැද්ද? දැක්කා. ඒතර මේ කාවෙක් වෙන්ට කලින් මේ භික්ෂුවට තිබුණා මොකද්ද? ඇස තිබුණා, කන තිබුණා, නාහය තිබුණා, දිව තිබුණා, කය තිබුණා, හිත තිබුණා. ඉතින් මේ භික්ෂුව දකින්න මොනවද? රූප දකින්නවා, ඇසින් කනින් ශබ්ද අහනවා, නාහින් ගඳ සුවඳ ගන්නවා, දිවෙන් රස, කයින් පහස, සිතින් අරමුණු. අපිත් එහෙමද නැද්ද? ඔව්. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ සිත අර ඇහින් දැකපු සිවුරට නැඹුරු වෙලා කනින් අහපු ශබ්දෙට නැඹුරු වුණා. තව තැනක හරි ලස්සන කතාවක් කියන නිත්තිප්ප කරන්නේ මෙලව සහ පරලව කියලා. මොකද්ද? මෙලව පරලව. එතකොට මේ පරලව කියන දේ නිර්මාණයේ වෙද්දී අර ඇහැට පේන රූපේ කන්ට ඇහෙන ශබ්ද කියන බාහිර ඒ රූප ශබ්ද ගන්ධ රස මේ තුල සිත පිහිටීම කියනවා. මේ එතන පෙන්වා දෙනවා මේ බාහිර. බාහිර කියන්නේ බාහිර ඒ රූප ශබ්ද බාහිර ලෝකේ වශයෙන් පනවන. මෙලොව කියද්දී තමාගේ මේ ඇස කන නාහ ඒ කියන්නේ වර්තමාන මේ ලෝකේ පවතින මේ වෙලාවේ මොකද්ද? මේ පවතින ඇස කනනේ. තේරුණා නේද ඔයාලට කියා දෙන එක? ඒක ටික හිමින් තේරුම් ගමු අපි. ඒතර කියා දෙනවා දැන් අර භික්ෂුව බලන්න අල්ලගත්තේ මොකක්ද? කපු නූල් ටිකක් නෙමේද? පටපණුවන්ගෙන් ගත්තේ මොනවද? නූල් ටිකින් හදාගත්ත සිවුර. ඔන්න බාණ්ඩ රූපේ හිත පිහිටියද නැද්ද? පිහිටියද නැද්ද? බලන්න කාවික්ුණ ලස්සන. දැන් කාවික්ුණාට පස්සේ මොනවද චූටි සතාට තියෙන්නේ? ඒ ඇස කන නාහි දිව කය මනස. ඔබ චුට්ටක් කල්පනා කළ මේක කියයි. ඒ භික්ෂුව ඒ සිවුරට ඇලු නැත්තම් කාවික් වෙයිද? නැහැ. ඒ භික්ෂුව සෝතාපන්න වෙලා හිටියනම් කාවික් වෙයිද? සද්ධානුසාරි ධම්මානුසාරි වුණානම් කාවික් වෙයිද? වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. එහෙනම් බාන්න මේ ස්වභාවයට හිත සකස් වෙනවා කියන ස්වභාවයේ අවබෝධය තියෙන්නේ කොතනද? අර ඇලෙන සිත තුලයි තියෙන්නේ. කොමත් තුල තියෙන්නේ? දැන් බාන්න අපේ සසර කොහොම හැදිලා යනු ඇද්ද? අපේ සසර කොහොම හැදිලා යනු ඇද්ද? දැන් බාන්න අපිට ওই චුට්ට නිකන් තේරුම් ගන්න පුළුවන් නේ. දැන් අපිට ආයතන හයක් තියෙනවා, බාහිර අරමුණු රූප ශබ්ද තියෙනවා කියන එක තේරෙනව නේද? තේරෙනවා. අපිට දකින්න බැරි මොකක්ද? මැරිලා ගිහිල්ලා ඉපදින එකනේ පේන්නේ නැත්තේ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියන දකින්න අවබෝධ කරන්න පුළුවන් එකක්. පුළුවන් එකක්. ඒක තේරුම් ගන්නට අපි පිළිවෙලකට මොකද කරන්න ඕනේ? නුවණ යොමු කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? පිළිවෙලකට නුවණ යොමු කරන්න ඕනේ. දැන් අර විදිහට හිත දැන් අපි හිත නඹුරා මෙන්න මේ සිත පින්වතුනි දැන් අපි තේරුම් ගමු. මොකද තේරුම් ගන්න ඕනේ? මෙන්න මේ සිත. ඔයාලා අහලා තියෙනවද මේ වචන දෙක? නාමකාය රූපකාය. මොකද? නාමකාය රූපකාය. රූප කිව්වහම ඔයගොල්ලෝ දන්නවනේ. දන්නවද නැද්ද? දන්නවා.
රූපේ කියේ මොකක්ද? ආ ඔ ඒ කියන්නේ රූපේ කියලා කියන දේවල් හැදිලා තියෙනවා ටිකක් බලන්න අලුතින් ආපු අයටත් දැනගන්න මොනවද? අපි කියනවා මේ අපිට කේස් ගස් නැද්ද? ලොම් නැද්ද? නියපොතු තියද්ද? දත් ටික නැද්ද? හන් තට්ටු නැද්ද? මාස් නැද්ද? නහර වැල් ඇටකටු තියෙනවා. ඇට මිදුළු වකුගඩුනේ ගොරෝසු ඉනේ වැල්ලුවාම. ඒව හොම පොළවේ දැම්මොත් වෙන් කරලා ටික කාලයක් ඇද්දි මොකද වෙන්නේ? පස් වෙන. ඒ හින්දා අපි කියන මොනවද? පඨවි ධාතු. මොනවා කියලාද කියන්නේ? ආ. තවත් තියෙන වතුර බාල්දියක් ගැහුවොත් වැක්කිරලා යනවා වගේ අපේ ඒ වැක්කිරෙන දේවල් තියෙනවා. මොකද? පිත, සෙම, හැරව, ලේ, දහදිය, තෙල් මන්දා, කඳුළු, ඌරුණු තෙල්, අල්කේලසුරු, මූත්‍රාදී දේවල්. මේවට අපි මොනවා කියලාද කියන්නේ? ආපෝ ධාතු. මොනවද කියන්නේ? වතුරත් එක්ක දිය වෙලා යන ජලය වගේ දේවල් නේ. ඒවා අපේ ඇඟේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒවට කිව්වා ආපෝ. අරවට කිව්වා පස් වෙන හින්දා පටවි. පටවි කියන්නේ පොළවට. අරකට කිව්වා ආපෝ. ජලය හා සමාන වෙන ජලයටයි තිදී. ඊළඟට මොකක් තියෙන අපි? රස්නේ තියෙනවා. අර කෑම කෑවම අපේ බ්ලේඩ් එකක් පවා දිය වෙලා යන ඇසිඩ් එකක් අපේ ආමාශයේ තියෙනවද නැද්ද? තියෙනවනේ. පුච්චල දානවනේ ඇසිඩ් එකේ රත් වෙලා බ්ලේඩ් එකක් ගත්තොත් ඒක දිය වෙලා යනවලු. කොහොම රස්නියක්ද? අර නාගසේන ප්‍රශ්නෙදි කියන්නේ අර නාගසේන රහතන් වහන්සේ කිඹුල්ලු ගල් කැට මොනරු ගල් කැට සමහරව ගිලිනවලු. ඊට පස්සේ ඒක ශාරීරියේ දිරලා මොකද වෙන්නේ? බෙටි වෙලා යනවනේ. ඔව්ද නැද්ද? ඔව්. ඒක දිය වෙලා ගිහිල්ලා. මම ඕක එච්චර නිකන් ටිකක් කල්පනා කරා කොහොමද කියලා. ඊයේ පෙරේද දැනගත්තේ නේ බ්ලේඩ් එකට වෙන්නේදී. ඒක උන මම කල්පනා කරගත්තා හරි තමයි කියලා. ඔන්න වැඩි. දැන් කෑම දැම්මම ඝන දෙයක් නිදිරල යන්නේ අපූර්වට. ඔවුද නැද්ද? ඔව්. දැන් එතකොට මේ ඇඟේ තියෙනලු ආහාර දිරවන රස්නේ, දැන් මෙහෙම ඇල්ලුවාම මූණවල කටවල රස්නේ නැද්ද? රස්නේ තියෙනවා. රස උණ වැඩි වුණාම එහෙම රස්නෙකුත් තියෙනවනේ. ශරීරයේ දිරෝල යන රස්නියක් තියෙනව නේද? මේකට කියන මොකද? තේජෝ ධාතු. තව එකක් තියෙනවා අර හුලඟට අයිති දෙ. තේජෝ කියන්නේ රස්නෙට. එලියත් රස්නේ තියෙනවා. එලිය රස්නේ තියෙන හින්දා තමයි ඇඟේ රස්නේ තියෙන්නේ. එළියේ හුලං තියෙන හින්දා තමයි ඇඟේ හුලං තියෙන්නේ. මොනවද ඇඟේ තියෙන හුලං? ඕ වායු ධාතු. මොකද්ද? නාහින් ගන්නවා. ඊට පස්සේ ආස්වාස වාතයක් තියෙනවා. බඩවැල් ඇතුලේ, නහරවැල් ඇතුලේ වාතය තියෙන හින්දා කියනවා බුදුරජාණන්ස අපිට අතපය නමන්න පුළුවන් නේ. නහරවැල් ඇතුලේ තියෙනවා. තව එකක් තියෙනවා පිටපැත්තින් පිට වෙලා යන වාතය නේද? දුර්ගන්ධය හැමගෙන ඒ වාතය තියෙනවා. තව උගුරෙන් එන වාතයක් තියෙනවා නේද? ආ එතකොට මෙන්න මේ විදිහටත් සුළඟක් තියෙනවා. එතකොට මෙන්න මේ හතරට කියනවා මොකද්ද? පඨවි පොළවට පස් වෙන එක, ජලයේ දිවෙන ආපෝ ධාතු, රස්නිට ඇති තේජෝ ධාතු, සුළඟට ඇති. ඉතින් ওই චුට්ට කල්පනා කරා නම් අපිට තේරෙන්න ඕනේ නැද්ද? බාහිර ලෝකේ තියෙන දේවල් වලින් මේ ඇඟ හැදුණා කියන එක. ඔව්ද නැද්ද? ආන්. බාහිර ලෝකේ ওই හතර නැත්තම් අපේ ඇඟ තියේයිද? නෑ කියනවා බුදුරයනොත් දේශනා කරන. අන්න මේ ඇඟ හේතුඵල ධහමට අයිතිකක්. මොනවට අයිතිකක්ද? දැන් එතකොට ඔය රූපකාය ගැන ලොකු විස්තරයක් ඕගොල්ලන්ට කියා දෙන්න ඕනේ නෑ නේද? ඕද නැද්ද? ඔව්. අපිට දකින්න නම් තියෙන්නේ රූපේ තමයි. මොනවද දකින්න තියෙන ප්‍රකටව? රූපේ. ඕක අපි පොඩ්ඩක් ඔහොම තියමුකෝ. රූපකාය අපි කතා කරේ මොන කායද ඊළඟක? නාමකාය. ඔය නාමකාය කියන එක තමයි අඳුර ගන්න ඕනේ. දැන් කාව කියලා කිව්වනේ අපි. කාව. කාවට තියෙන්නේ මොකද්ද? නාමකායත් රූපකායත්. මොකක්ද තියෙන්නේ? නාමකායත් රූපකායත්. අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ නාමකාය රූප. අපි ඒකට කියනවා නාම රූප. මොනවද කියන්නේ? නාම රූප. මම මේ පොඩි අයට වගේ හිමින් කියා දෙන්නේ. හොඳට ඔළුවට ගන්න. පූස් පැටිය කියනවා. මේ පූස කිව්වට එයාට තියෙන්නේ මොකද්ද? නාම රූප. ඕක ඔහොම දකින්න ඕනේ. ඔහොම දකීදී තමයි අර කියපු සක්කාය දිට්ඨිය මොකද වෙන්නේ? නැති වෙන්නේ. දැන් මේක හරි අමාරු දෙයක්. හිමින් අපි තේරුම් ගමු. හොඳයි. දැන් රූපේ තේරුණාද ඔයගොල්ලන්ට? හරි. හරි. දැන් ඔන්න නාමකාය මොකද්ද? නාමකාය. නාමකාය කියලා කියන්නේ පින්නතුනි මේ සිත කියන ස්වභාවයත් එක්ක තියෙන දේවල් ටික තමයි අපි මේ තේරුම් ගන්නට යන්නේ. දැන් බලන්න මම කියන ටික හොඳට මතක තියාගන්න. මොකද්ද කරන්න ඕනේ? හොඳීම මොකද කරන්න ඕනේ? මුලින්ම මතකෙට ගන්න.
දැන් අලුතෙන් ආපු අයට මම මෙහෙම කියා දෙද්දී ඔළුවට යනවා. පරණ අයට ඔළුවට යන්නේ නැද්ද? ආ එයාලත් හොඳට ගන්න ඕනේ. එතකොට තමයි මේක පිරිසිදුව තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්න අහද්දී ඕතන පැටලිච්ච තැන් තියෙනවනම් මගෙන් අහන්න. මොනවද අහන්න ඕනේ? පැටලිච්ච තැන් තියෙන. දැන් මුලින්ම මේ ටික හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි වේදනාව. මොකද්ද? දැන් මේ මොනවද? නාමකායට අයිති කොටස් ටික. මොනවද? නාමකායට අයිති කොටස් ටික. පළවෙනි එක මොකද්ද? වේදනාව. වේදනාව ඕගලන්ට අතින් අල්ලන්න පුළුවන්ද? දකින්න පුළුවන්ද? බෑ. හිතින් දැනගන්න පුළුවන් දෙයක් විතරයි. භෞතිකනේ. ඒතර මේ වේදනාව කියන එක අම්මගේ බඩේ ඉඳන් අපිට නැද්ද? දැන් ඒකනේ අර අම්මලා උණු වතුර බොන්නේ ඇත්ටි. ඇයි ඒ? බඩේ ඉන්න බබාට ඒ උණු වතුර බිව්වහම පිච්චෙයි යා. එයාට ඒ රස්නි දැනීවි. එතකොට එයා දඟලනවා. එහෙනම් බඩේ ඉන්න දරුවා දඟලන්නේ ඇයි? එයාට ඒක සැපද දුකද? දුකක්. අම්මා නිදාගන්න ඉරියව්ව මාරුනහම බඩේ ඉන්න දරුවා දඟලනවා. ඒතර අම්මා මොකද කරන්නේ? සමහර උඩ බෙලිය අතට ඉන්නවා. ඒතර දරුවා දඟලන්නේ නෑ බඩි. එහෙනම් ඒක දරුවාට සැපයක්ද නැද්ද? ආහිනම් දුක සැප එතනත් නැද්ද? ආන්න. දුකක් නැති සැපක් නැති විඳීමට කියන උපේක්ෂා විඳීම. මොකද්ද? එහෙනම් මේ ලෝකේ තියෙනවා විඳීම් තුනක්. මොකද? සැප, දුක, උපේක්ෂා. ওই තුනම අපි සරලව ඉගෙන ගද්දී වේදනාව කියන. මොකද්ද කියන්නේ? වේදනාව. මොකද්ද? ආ දැන් බාන නාමකායට අයිති එකක් ඉගෙන ගත්තා. මොකද්ද? පහක් තියෙනවා නාමකායට අයිති. පළවෙනි එක වේදනාව. දැන් අපි ඔක්කොම ඉගෙන ගන්නවා. ඊළඟ එක තමයි සංඥාව. මොකක්ද ඊළඟ එක? ආ මේ සංඥාවත් කොහෙද තියෙන්නේ? සිතේ. කොහෙද තියෙන්නේ? වේදනාව තියෙන්නේ සිතේ. සංඥාව තියෙන්නේ සිතේ. චේතනාව තියෙන්නේ ආ කොහෙද තියෙන්නේ? සිතේ. ඊතර ඕගොල්ලෝ කියන්න ගහට සංඥාව තියෙනවද? ගහට චේතනාවක් තියෙනවද? අද shopping යන්න ඕනේ කියලා තියෙනවද? නෑනේ. අපිට ඇයි? අපිට චේතනාවක් තියෙන නිසා. චේතනාව තියෙන්නේ කොහෙද? සිතක. කොහෙද හටගන්නේ? සිතක. මේ බලන්න ලස්සන්ට වින් කරන විදිහ බුදුරයන් වහන්සේ. ලස්සන්ට වින් කර විදෙන් කීයක් ඉගෙන ගත්තද? නාම කායට ඇති වේදනාව, සංඥාව, චේතනාව. තව දෙකක් තියෙනවා ඉගෙන ගන්න. කීයක් තියෙනවද? දැන් මේ පහ දැන් මුලින්ම කරන්නේ මතක තියාගන්න එක. මොනවද කරන්නේ? මතක තියාගන්න. දැන් මෙහෙම කියලා මතක නැත්තම් කරන්න දෙයක් නැහැ. ඔව්ද නැද්ද? මම මේ සරල කරලා කියන්නේ පින්වතුනි මේ අලුත් අයට තේරුම් ගන්න. දැන් ඕගොල්ලෝ මට පොදුවේ කියන්නේ මේ කාරණේ. ওই බුදුරජාණන් වහන්සේ කියා දීපු වේදනාව, සංඥාව, චේතනාව කියන එක ඔයාලම අවංකව කියන්නේ ඔයාලගේ හිත දිහා බලලා තියෙනවද නැද්ද කියන එක. ආ එනම් බුදුරජාණන් වහන්සේ කියා දෙන ධර්මය ඇත්තද බොරුද? හරි ලස්සනයි නේ මේ තමන්ගේ ජීවිතේ තෝරන ලස්සන. වේදනාව, සංඥාව, චේතනාව. ඒකනේ කියන්නේ මේ අචේතනික, සචේතනික. නේද? සචේතනික කියන්නේ චේතනාව සහිත, අචේතනික කියන්නේ චේතනා රහිත. එතකොට දැන් ගහකොළට, ගස්වලට, පොළවට, කඳුවලට හිත නැහෙනේ. සත්වයාට තියෙන. හරි. දැන් ඔයාලට තේරෙනවද වේදනාව, සංඥාව, චේතනාව? දැන් අපි ඔය ඉගෙන ගන්න. දැන් ওই වේදනාව, සංඥාව, චේතනාව තියෙන්නේ සිතක් එක්ක. මොකක් එක්කද? සිතක් එක්ක. මොකක් එක්කද? සිතක් එක්ක. දැන් ඔයාලා මට මේක කියන්න. ඔයාලා ඉගෙනගත් දහමට අනුරූපව ওই වේදනාව කියන එකත්, ওই හඳුනා ගැනීම කියන එකත්, ඔය චේතනාව කියන දේත් අපිට බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනව නේද? ස්පර්ශ නිසා උපදින එකක් කියලා. මොකක් හින්දාද? ආ දැන් අපි ඔය ඉගෙන ගන්න හින්දා නිකන් දැන්ට මතක තියාගන්න. දැන් කීයක් ඉගෙන ගත්තද? වේදනාව, සංඥාව, චේතනාව, ඊළඟ එක ස්පර්ශය. මොකද්ද? ස්පර්ශය. ස්පර්ශේ නැතිව ගියොත් මොකද්ද? මේ සිතක
ස්පර්ශය නැතුව ගියොත් මොකක් නැතුව ගියොත්ද ස්පර්ශය ඒ ස්පර්ශය කියන්නේ මේක අර සිත ඇසේ හට ගන්න කොහෙද හට ගන්න ඇසේ එතකොට ඒ ඇසේ සිත හටගද්දී ඇහි තියෙනුනේ මොනවද අර රූප ආලෝකිත එක්කනේ රූප පේන්නේ ඒකනේ බුදුරජාණන් කියන්නේ දිවසට ආලෝකය ඕනි කියන්නේ ඒකයි දැන් සමාධිය වඩලා ආලෝකය ඇති කරගන්න ඕනේ දැන් රූප පේන්නේ ආලෝකිත එක්කනේ කලවර වුණාම පේන්නේ නැහැ නේද එතකොට දැන් සමහර රූප තියෙනවා ඒ ආලෝක කොටස් නිකන් එහෙන් දකින්න බෑ ඒ ආලෝක විශේෂ ස්වභාවයකින් හිත එකඟ කරලා හදා ගන්න ඕනේ එතකොට මේ අපිට නොපෙනෙන ආලෝකයන් පේන්න ගන්නවා බාහිර රූප පේන්න ගන්නවා හරි පුදුමයිනේ කියා දෙන ක්‍රමී තේරුණා නේද කියා දෙන ආයක අමතක කරන්නකෝ හරි දැන් ඔන්න මොකක්ද අර ස්පර්ශ කියලා අපි කියන්නේ ඔන්න ඇහැ තියෙන්න ඕනි අර කළු ඉංග්‍රියාවට රූපයක් ඇවිල්ලා තියෙන මොකද්ද ඇහැට පේන රූපයක් තියෙන්න ඕනි අර හිත මොකද වෙන්න ඕනි හිත එතෙන්ට එකතු වෙන්න ඕනි දැන් එතන කීයක් තියෙනවද 3යි ඇසයි රූපයයි අර සිතයි සිත කියන්නේ විඥානේ නේ දැන් එකතු වුණා අන්නේ විදියට එකට එකතු වීම සමවායෝ කියනවා නේද සංගති සමවාය එකට එකතු වීම එකට රැස්වීම එකට එකතු වීමට ලස්සන නමක් කියන බුදුරයන්ස මොකද්ද ස්පර්ශය මොකද්ද කියන්නේ ස්පර්ශය දැන් අර සිතක මං කිව්ව සිතක මොනවද වේදනාව සංඥාව චේතනාව ඔය සිතක උපදින වේදනාව සංඥාව චේතනාව නැති වෙ යනවලු අර ස්පර්ශي උන් නැත්තම් මොන උන් නැත්තන්ද ස්පර්ශ කියන එක නැතුව ගියොත් වේදනා සංඥා චේතනා නැති වෙනවලු වේදනා සංඥා චේතනා නැතුව ගියොත් ස්පර්ශي නැති වෙලා සිත නැති වෙ යනවලු හරි ලස්සනයි මේ කියා දෙනදී හරි පුදුමයි නේ ඕද නැද්ද ඔව් දැන් ඔයාලා චූට්ටක් මට කියන්න බාන කන ගැන අර කරුණ තුන එකතු වීම ස්පර්ශය ගැන දැන් අපිට කන තියෙනවනේ කන තියෙනවා තව ශබ්ද එන්න ඕනේ ආ පොඩ්ඩක් කියන්න බාන කන තියෙන්න ඕනේ කන තියෙනවා ශබ්ද තියෙනවා හිතනේ ඒතර ස්පර්ශ වෙයිද නෑ කන තියෙන්න ඕනේ ශබ්ද තියෙන්න ඕනේ තව මොකද්ද සිත එතෙන්ට එන්න ඕනේ ඒතර කරුණ තුන එකතු වුණා ඒතකොට කනේ ශබ්ද දැනගන්න පුළුවන් ආන් ඒකට කියන මොකද්ද ස්පර්ශි අන්නේ ස්පර්ශය ඇති වෙද්දි කියනවා අර සිතේ උපදින වේදනා සංඥා චේතන. හරි ලස්සන. ওই විදිහටම නාහයට සිත නාහිත හට ගන්න ඕනේ. දිවේ හට ගන්න ඕනේ. කයේ හට ගන්න ඕනේ. හිතේ හට ගන්න. ඒතකොට මොකක් කියලාද කියන්නේ? ස්පර්ශය. මොකක් කියලාද කියන්නේ? ස්පර්ශය. දැන් ඕක නෙමෙයි මට කියා දෙන්න ඕනේ වෙන ටිකක් තියෙනවා. නමුත් මං අර මේ ටික කියා දුන්නා. දැන් බාන කීයක් ඉගෙන ගත්තද? නාම කායට ඇති වේදනාව සඤ්ඤාව චේතනාව ස්පර්ශය කොහොමද වේදනාව සඤ්ඤාව චේතනාව ඒ තුනම එක හටගන්න හේතු වෙන්නේ ස්පර්ශය මෙන්න මේ හතරම මොකද්ද අපි කතා කරපු වේදනා සඤ්ඤා චේතනා ස්පර්ශය දැන් මම ඕක කීපාරක් ඕගලන්ට කියෙව්වද දැන් නම් කටපාඩම් වෙන්න ඕනේ දැන් අමතකයි අනි මතක නෑ හාමුදුරනේ ඒව කියන්නේ විදිහක් නෑ නේද මෙන්න මේ හතර වේදනා සංඥා චේතනා ස්පර්ශ කියන මේ හතරම මෙන්න මේ හතරම පවතින්නේ මානසිකාරි නිසා මොකක් නිසාද තියෙන්නේ මානසිකාරි නිසා මොනවද තියෙන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ කියන මේ හතරම පවතින මුල් වෙනවා මානසිකාරි ඔන්න නාම කායට අයිති පහ. මොකද්ද? නාම කායට අයිති පහයි. බාන්න කියන්නේ. වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මනසිකාය. දැන් මං තාම කියා දුන්නේ මේක ක්‍රියාවලිය වෙන විදිහ. දැන් මේ ඔළුවට මේ දෙනවා. මේක කියා දෙනවා. ඔළුවට මේ දානෝ. දැන් මං එකින් එක ක්‍රියාවලිය විස්තර කරනවා. ඔළුවට ගන්න ඕනේ. දැන් මං අහනවා පිටිපස්සෙ අයගේ. දැන් මේ ওই කැමරා එකක් තියන අයගෙන් පිටිපස්සෙ ඉරක් ඇන්දොත් පිටිපස්සෙ අය. දැන් බාන්න කියන්නේ නාම කායට අයිතිව ලස්සනට පිළිවෙලට කියන්නේ. ඔයාලගේ නෙමෙයි මේ පිටිපස්සෙ අයගෙන් කියන්නේ බාන්න.
වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ හරි අර පිළිවෙලටම කියන්න ඕනේ අර බුදුරජාන්ස් කියා දෙන ක්‍රමයක් තියෙනවනේ වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ මානසිකාර දැන් ඉස්සරහින් ඉන්නේ දක්ෂයෝ ටිකනේ නේ ඒ කියුව එක හරිද ඈ වැරදි ආ හරිලු එතන මොකද බලන්න ඉස්සරහයත් කියන්න බලන්න වේදනාව සංඥාව චේතනාව ස්පර්ශ මානසික දැන් ඕක අමතක වෙයිද ඔයගොල්ලන්ට නෑ දැන් මතකද හරි මෙතනින් පස්සේ තමයි අමාරු ටික තියෙන්නේ මේ පොඩි ළමයිට වගේ මං කියා දෙන්නේ මේ ටික අපි හිතේ තියෙන දෙයක් මේක තමයි අල්ලගන්න තියෙන්නේ මේක තමයි අල්ලගන්න තියෙන්නේ දැන් ඔබට මේක එකින් එක මං කියා දෙන්නම් හිමින් සැරි හොඳට අහගන්න දැන් මේ කියා දෙන්නේ සිත ගැනයි නාම කාය ගැන රූප කාය වැඩි කියා දෙන්න ඕනේ නැහැ මෙහෙම හිතන්න දැන් ඕගොල්ලෝ කියනවා මානසිකාර්ය කියලා එකක් මොකක්ද දැන් අපි ඉගෙන ගත්තේ ඒක කොහෙද තියෙන්නේ සිතක තියෙන්නේ කොහෙ තියෙන්නේ ගහේ තියෙනවද නැහැ ගහ දන්නවද අද රටේ වෙච්ච නිවුස් ටික නැහැ කන්දක් දන්නවද නැහැ අහස දන්නවද වැලි ටික දන්නවද මාවේ දන්නවද කැලණි ගඟ දන්නවද කළු ගඟ දන්නවද නෑ ඇයි සිතක් නෑ සිතක තමයි තියෙන්නේ මානසිකාර්ය කියන ස්වභාවය දැන් ඔන්න මානසිකාර්ය කියන එක තේරුම් ගන්න පින්තුනි මේ මානසිකාර්ය ගැන කියා දෙද්දී ඔබට මතක ඇති මහහත්ති පදෝපම සූත්‍රයේ සාරිපුත්යන් වහන්සේ කියන ලස්සනට මානසිකාර්ය ඇසේ හට ගන්න ඕනෙලු ඇසේ ස්පර්ශය උපදින්න මම ඒක ඔන්න ඔප්පු කරලා පෙන්නන්න කනේ මානසිකාර්ය හට ගන්න ඕනේ සිත එතන ඇති වෙන්න නා මානසිකාර්ය නාහිට යොමු වෙන්න ඕනේ නාහි සිත උපදින්න ඒක උනේ නාහි තියෙන දේ දැනගන්න මානසිකාර්ය දිවේ උපදින්න ඕනේ සිත එතන උපදින්න ඒක උට තමයි දිවේ තියෙන දේ දැනගන්න ඇඹුල් රහද්ද ලුණු රහද්ද තියෙන කේ මානසිකාරයේ කය උපදින්න ඕනේ සිත එතන උපදිනවා උපදින්න ඕන නම් ඒකට තමයි කයට දැනෙන පහස දෙන්නේ මානසිකාරයේ මනසේ උපදින්න ඕනේ ඒකට තමයි මේ මනසට එන අරමුණු දැනගන්න පුළුවන් කියලා දේශනා කරන්නේ දැන් ඔබට කියා දෙන්නේ මුලින්ම මානසිකාරය ගැන වින් කරගන්න පින්නතුනි මේ මානසිකාරය හැසිරීමේදී චේතනාව බලපවත්වන මොකද්ද බලපවත්වන්නේ චේතනාව දැන් චේතනාව උපදින්නත් මේ මානසිකාර්ය උපකාරී ඕනේ නේ දැන් මේ ඒක අපි හිමින් තේරුම් ගන්නකෝ මෙහෙම හිතන්න දැන් ඕගොල්ලෝ ඔහොම නිහඬව ඉන්න ගමන් දැන් බලන්න මේ ලස්සනට මේ මානසිකාර්ය හසුරවන්න පුළුවන් විදිහ හොඳට හිතර ගන්න මෙහෙම ඉන්න දැන් ඕගොල්ලෝ ඔහොම නිහඬව ඉන්න අතරතුරේ දැන් ඕගොල්ලන්ට මම එක එක ඒවා කියනවා මොනවද කියන්නේ එක එක ඒවා කියන මානසිකාර්ය කියලා කියන්නේ යමකට සිත යොමු කරන්න පුළුවන් ස්වභාවය. මානසිකාර්ය කියලා කියනවා අරමුණු ඇති කරන හේනුත් මොකක් කියලාද කියන්නේ? මානසිකාර්ය කියලා. දැන් බාණ්ඩ අර ඉපදිච්ච කනහරහා ශබ්දයක් දීලා ඔයාලගේ මානසිකාර්ය තැන් තැන්වල උපද්දවන්න මට පුළුවන්. හැබැයි මං කියන එක අහන්න ඕනි ඉතින්. ඒතරට තමයි පුළුවන්. දැන් ඕගොල්ලන්ට මම මෙහෙම කියනවා. ඔන්න බාන්න හොඳට තේරුම් ගන්න. මොකද්ද මේ තේරුම් ගන්න යන්නේ? මානසිකාර්ය ස්වභාවය නිකන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ප්‍රකට විදිහට මං කියා දෙන්නේ. දැන් ඔයාලා ඔහොම ඉන්න අතර ඔළුවට හිත යොමු කරන්න. පුළුවන්ද බැරිද? කොහෙටද හිත යොමු කළේ? ඈ? සමහර අය නිින්ද ඉන්නේ. මානසිකාර්ය නිින්ද ඒ පැත්තට ගිහිල්ලා. දැන් ඕගොල්ලන්ට බැරිද ඔළුවේ උඩ නිකන් හන්තට්ටුව තියෙනව දැනගන්න? අන්තට්ටුව නෙමෙයි හන්තට්ටුව. මොකද්ද? හම තියෙනව දැනගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් බාණ්ඩ ඕගොල්ලෝ මං කිව්වට පස්සේ එතෙන්ට හිත යොමු කළාද නැද්ද? ආනි හිත යොමු වෙනව නේද යම් දෙයකට. ඒකට කියන මොකද්ද? මානසිකාර්ය. එතකොට ඕගොල්ලෝ අර හිස් කබල උඩ හන්තට්ටුවක් තියෙනවා කියලා දැනගත්තද නැද්ද? ආ දැක්කනේ මානසිකාර්ය ඉපදිච්ච ලස්සන. තේරුණ නේද? දැන් ඔයාලා බාන්න මෙහෙම කරන්න. ඔයාලගේ වම් කනට හිත යොමු කරන්න. කන තියනවා කියලා දැනෙන්නේ නැද්ද? ඈ
තියෙනවලු. ආ ඒක තමයි. ඒතර බහන්න මොකද උනේ? මෙච්චර වෙලා කන් දෙක තිබුණා. ආ දැන් ඔයාලා වම් කනට දකුණු කනට දියමුකලි වම් කනට. ආ වම් කන. ඒතර බහන්න වම් කනට ඔයාලා හිත යොමුකලි නැද්ද? අන්න මානසිකාර යොමු වෙලා ඉතින්ට. ඒතර වම් කන දැනගන්න බැරිද? ආ වම් කනේ කරාබුවක් තියෙනවා කියලා හරි. ආ දැන් ඔයාලා යොමු කරන්න බහන්න දකුණු කනට. පුළුවන්ද බැරිද? හරි වෙඩි. අන්න මානසිකාරි. දැන් බාණ්ඩ ඔයාලා චේතනාවක් එක්කයි තැන් වලට යොමු කළා. හිස මුදුනට යොමු කළා, වම් කනට යොමු කළා, දකුණු කනට යොමු කළා. දැන් ඔයාලට මම කියනවා නළලට යොමු කරන්න. පුළුවන්ද බැරිද? බාණ්ඩකු. ඒ ස්වභාවයේ මානසිකාරි කියන දේ නැත්නම් අපිට ඔක කරන්න බෑ. දැන් ඔයාලා යොමු කරන්න බාන්න මානසිකාරි නාහිට නාස්පුඩු වලට හුලඟ යනවා දෙනවද නැද්ද කියලා දැනගන්න බැරිද? ආ නිතෙන්ට ගියා. දැන් උන් හුස්ම දේනෝ. ඇයි ඒ සිත එතන ඉපදුනා? දැකනේ මානසිකාරි තින තැන ඉපදින්නේ. මේ බාන්න බුදුරයන්ස් කියා දෙන දේවල් අපිට. දැන් ඔයාලා ඔහම ඉන්න ගමන් බලන්න දත් 32 මැද දිව නැද්ද කියලා හොයලා බාන්න මානසිකාරි යොමු කළා. නේද? දිවත් කිටි කෑනෝ වගේ වෙනවා ඒක. ඒත් මොකද මේ දිවට හිත ගියාද නැද්ද? ගියා. අන්නේ වැඩි. ඉස්සරහා දත් ටිකට හිත යොමු කරන්න බලන්න. පුළුවන් ද බැරිද දැනගන්න? අන්න මිනිස්කාරී ඉතන හටගත්තා. හරි පුදුමයි නේ. බෙල්ලට බෙල්ලට මිනිස්කාරී යොමු කරන්න පුළුවන් ද බැරිද? ආන්න හට ගන්නවා. ඔන්න මිනිස්කාරී යොමු කරන්න බලන්න දකුණු අතට තියෙනවද නැද්ද? ආ. වම් අතට ආන්න. දකුණු කකුලට වම් කකුලට ඉන්න ඉරියව්වට අන්න වැඩි. ඇහැට යොමු කරන්න. පේනවද නැද්ද? ආ. කනට දැන් සද්දේ මොකක් හරි ලීරන වගේ සද්දයක් එනවද නැද්ද? ආ. නාහෙට මොකුත් නැහැ නේද? සුවඳ කඳුන් කුරක් තිබ්බන හරි. මේ උපේක්ෂාව විදිමන් නාහෙ තියෙන. නාහෙ තියෙනවා ගඳ සුවඳ මොකුත් නැහැනේ. වැඩ නැහැ. දාඩිය ගඳ වගේ දැනෙන්න පුළුවන්. ඒතර මේ මානසිකාරි නාහෙට යමු. දිවට කයට හරි. ඒ ටික ඉවරයි නේද? දැන් ඊළඟ ටික. ඔන්න ඇස කන නාහි දිව කය වෙන් කරලා ඊතුරු ටිකට අපි යමු කරමු. මොකද්ද? දැන් ඔන්න ඕගොල්ලන්ට මම කියනවා ඕගොල්ලන්ට මම කියනවා gedara මතක් කරන්න. පුළුවන්ද බැරිද? ආ හිතින් කරන දෙයක්. ඔන්න ගත්ත එකක්. දැන් ඔයාලට මම කියනවා මෛත්‍රී භාවනාව මතක් කරන්න. මම වෛර නැත්තික් වෙම්මා තරහ නැත්තික්. පුළුවන්ද බැරිද? පුළුවන්. බුදු ගුණ හිතන් මාගේ ස්වාමී බුදුරයන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ. පුළුවන්ද බැරිද? පිළිකුල් භාවනාව මතක් කරන් කේස් ලොම් නිය දත් සම්. පුළුවන්ද බැරිද? ආන්නේ. මානසිකාරයත් එක්ක චැනල් මාළු කරන වගේ ඕන එකක් හදන්න බැරිද හිතේ? පුළුවන්ද බැරිද? පුළුවන්. පින්වතුනි ඔබ මානසිකාරයේ වෙනස් වෙන ගානේ වෙනස් වුණා දෙයක් ස්පර්ශේ. මොකද්ද වෙනස් වුණේ? ස්පර්ශේ. මානසිකාරයේ වෙනස් වෙන ගානේ වෙනස් වුණා ඔබේ මොකද්ද? විඳීම් වෙනස් වුණා. වේදනාව වෙනස් වුණා, සංඥාව වෙනස් වුණා, චේතනාව වෙනස් වුණා. ඒකනි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මේ මානසිකාරය කියන ස්වභාවය මතයි සියලු ධර්මතා තියෙන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই මානසිකාරය ප්‍රයෝජනෙට ගන්න කොමකටද? මේ මානසිකාරය ඇතුළු සිත අවබෝධ කරගන්න. සිත අවබෝධ කරගන්න. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ තීරුම් ගන්න සරල කරලා කියා දෙන දේවල්. ඒකනේ ධර්මයේ ස්වාක්ඛාතය කියන්නේ මනාකොට කියා දුන්න කියන්නේ ඒකයි. සම්දිට්ඨිකයි කියන්නේ මේ ජීවිතේ දකින්න පුළුවන් එක. මරුණට පස්සේ නෙමෙයි මේ ජීවිතේ. දැන් බාණ්ඩ හිත හැදිලා තියෙන කෑලි ටික ලස්සනට හොයා ගන්න පුළුවන්. ළමයි තින් කියන මේ රූපකාය හැදිලා තියෙන ඒවා නම් ලස්සනට කියන මොකද්ද? මොකද්ද කියන්නේ? කැල්සියම් අරවම කියලා රටේ ඒවා කියනවනේ. ඒවත් තියෙන. ඉතින් ඒවත් වෙන් කරලා තියෙන පටවි ආපෝ තේජෝ ආයු තමයි ඉතින්. ඒ ටික තමයි ඔය එකේ විදිහට මේ කිමිකල් එක අර කිමිකල් එක මේව වැඩි වුණාම අරව වෙනවා. මේව අඩු වුණාම අරහිම වෙනවා කියලා කියන උවට. ඒ රූපකායේ ස්වභාවයත් හිතට බලපානවනේ. කිනිතු දෙයනෝ වගේ මේ ශාරීරියේ ස්වභාවය හිතට බලපාන. දැන් තේරුණා නේද ඔයාලට කියලා දීපු. දැන් බලන්න
ඔබ මට කියන්න මේක අර ස්වාමින් වහන්සේ කවුද අපි මුලින් කතාවක් ඉගෙන ගත්තේ කවුද අර ස්වාමින් වහන්සේ සිවුරට ආස කරා ඒ සිවුරට ආස කරද්දී ඒ ස්වාමින් වහන්සේගේ හිතේ මානසිකාරයක් තිබුණේ නැද්ද තිබුණා මානසිකාරය යොමු වෙලා තිබුණේ මොනවටද හිතේ තියෙන ආසාව පැත්තට කොයි පැත්තටද ආසාව පැත්තට ඒ මානසිකාරයත් එක්ක ස්පර්ශ ඉපදුනාද නැද්ද අර ස්වාමින් වහන්සේට ඉපදුනා වේදනා සංඥා චේතන ඉපදුනේ නැද්ද ඉපදුනා එතකොට ඒ ස්වාමින් වහන්සේ නැති වුණාට පස්සේ මොකද වුනේ කාවික් වුණා කාව වෙලා ඉපදිලා දැන් නැද්ද මානසිකාරි ස්පර්ශ වේදනා සංඥා චේතන නැද්ද තියෙනවා රූපේකුත් නැද්ද තියෙනවා අන්න බලන්න පින්නතුනි වෙනස් විදිහකට හැදිලා ලස්සන්ට ඇවිල්ලා ඔන්නෝ සිද්ධිය තමයි කියන්නේ පුනර්භවය කියලා. මොකක් කියලාද කියන්නේ? පුනර්භවය කියන්නේ. පුනර්භවය කිව්ව ওই ටික. එහෙනම් පින්නතුනි බුදුරජාන් වහන්සේ අපිට කියා දෙන්නේ සිහිය පිහිටව පිහිටව අවබෝධ කරගන්න කියලා. මෙන්න මේ රූපයයි මෙන්න මේ සිතට අයිති ධර්මතායි. ඔන්නෝ ටික පිරිසිඳ දකින්න කියන මොනවද කරන්න කියලාද කියන්නේ? පිරිසිඳ දකින්න කියලා කිව්වා. හරි. දැන් ඔයාලට මම මොකක් ගැනද කියලා දුන්නේ? මානසී. ආ. දැන් මානසිකාරය ඒවට මේවට යොමු කරන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ කියන ටික ඔයගලන්ට මතක නැතුව යනවා. මානසිකාරය කියන එක මං කියන දේම අහගෙන ඉන්න යොදාගෙන ඉන්න ඕනේ. මොනවටද යොදාගෙන ඉන්න ඕනේ? මානසිකාරය යොමු කරගෙන ඉන්න ඕනේ මොකටද? කනට යොමු කරගෙන මං කියන දේම අහගෙන ඉන්න. ඉතින් පින්වතුනි මං කියන දෙයටම හිත තියාගෙන මානසිකාරය තියාගෙන ඒ දෙයම හිත තියාගන්නට නම් සිතේ තව එකක් ඕනේ. මොකද්ද? සිහිය ඕනේ. මොකද්ද ඕනේ? ආ සිහිය කියන්නේ කොහේ තියෙන එකක්ද? සිතක තියෙන එකක්. කොහේ තියෙන එකක්ද? ඒකත් සිතේ තියෙන එකක්. සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? බණ ටික මතක් වෙයිද? ගෙදර මතක් වෙයිද? ආ වෙන වෙනියෝ මතක් වෙන්න ගන්න. එහෙනම් ඔබට බැරිද සිහිය මුල් කරගෙන තමන්ට ඕන අරමුණේ හිත තියාගන්නත් පුළුවන්? ඒක නැතුව ගිය ගම හිතහක. අන්න අර හිතේ තියෙන සිහිය දියුණු කරන්න කියනවා යහපත දියුණු කරගන්න. හරි ලස්සනයි නේ. ඒ සිහිය දැන් ඔයාලා මං කියන දේ හොඳට අහන්ද නැද්ද ඉන්නේ? අහං. දැන් සිහිය තියන් ඉන්නෝ. ඒ සිහිය තියන් ඉන්නවනම් මං මේ කියන දේ මේ පැයක් හරි පැය කාලක් හරි පැය භාගයක් හරි හොඳට අහගෙන එක දිගට ඉන්න නම් ඔයාලට සිහියත් එක්ක තව දෙයක් තියෙන්න ඕනේ. මොකද්ද? වීරිය. වීරිය මොකද්ද ඕනේ? වීරිය ඕනේ. වීරිය නැති වුණ ගම මොකද? නිදා ගන්න මෙන් අපූර්වට ගොරෝනෝ මේ. ආන්න දැක්කනේ සිහිය ඕනේ වීරිය ඕනේ. දැන් සද්ධා වීරිය සති කියලා කිව්වේ ඕනේ. එතකොට මේ අරමුණේ මිහිත තියෙනවනම් මොකද්ද තියෙන්නේ? එකඟකම තියෙන. පැයම ඉන්න හොඳට අහන් හිතේට මේ අන්න එකඟකම හිතේ ඇති වෙලා. දැන් බලන්න පින්නොතුනි අර ඉපදගත්ත නාම කොටස මොකද්ද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශ, මානසිකාර. සිතක ඔය හැරින්ද වෙන කිසි දෙයක් නැහැ. ඔච්චරයි. කොච්චරයිද? ඔච්චරයි. වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර රූපකාය කිවි සතර මහා ධාතු. එතකොට මේ ශ්‍රාවකයා හිත එකඟ කරගන්නවනි. හිත නිශ්චල කරගන්න ඕනේ. එකඟ කරගන්නේ ඇයි? හිත හොඳට ওই විදිහට අඳුන ගන්න. ඕවෙන් යුක්තද කියලා අඳුන ගන්නයි. මේවෙන් යුක්තද කියලා සිත අඳුන ගන්නටයි මේ කාරණා කරන්නේ. දැන් ඕගොල්ලන්ට මම මේ කියා දීපු චුට්ට දැන්ට මම මේ කියා දීපු චුට්ට තේරුණාද නැද්ද? තේරුණා. මේ කියා දීපු චුට්ට මොකද උනේ? තේරුණා. දැන් අපි තව චුට්ටක් මේක නුවණින් ප්‍රවේශමට තේරුම් ගන්න. අපි මොකද්ද කරන්න උනේ? මේක තව චුට්ටක් නුවණින් ප්‍රවේශමින් තේරුම් ගන්න ඕනි දෙයක්.
තව ටිකක් අපි තේරුම් ගමු. හොඳයි. දැන් ඊළඟ ටික. මේවා ටිකක් අමාරුයි. හොඳයි. ප්‍රවේශමට අපි තේරුම් ගමු. දැන් ඔන්න මෙහෙම හිතන්න. දැන් ඔයාලට මම මානසිකාරය කියන එක තැන් තැන්වල ඉපැද්දෙවනේ කොහෙද මුලින්ම ඉපැද්දෙව මතකද ඈ ඇහි නෙමේ කොහෙද හිසේ මතකද මං කිව්වා හාන්තට්ටුව කියලා කිව්වේ අන්තට්ටුව නෙමේ මං කිව්වද නේද ආන්න දැකන ඊටකට ඔයගොල්ලන්ට අතීතයේ ස්මරණය කරන්නත් පුළුවන් නේ ඒකත් සිතට අයිති එකක් දැන් මතක් කරලා ගත්තේ නේද එහෙනම් මේවා මේ ගස් උඩ හිමේ තියෙන තැන නෙමේ පින්නතුනේ සිතක් එක්ක එහෙනම් කර්මේ කොහෙද තියෙන්නේ සිතක් එක්ක තියෙන මොනවා එක්ක තියෙන එකද සිතක් තියෙන එක මේවා තේරුම් ගත්තම ඔක්කොම අල්ල ගන්න පුළුවන් ඒකනේ කියන්නේ ධර්ම ධාතු අවබෝධ කර ගන්න පුළුවන් කියන්නේ ඕම තේරුම් ගන්න එකට කියනවා විදර්ශනාව මොකක් කියලාද කියන්නේ විදර්ශනාව කියලා හරි අපි හිමින් තේරුම් ගමු දැන් ඔන්න අපි ක්‍රමානුකූලව පිළිවෙලට තේරුම් ගමු අපි ඇස කන නාහි දිව කය දැන් කීයක් කිව්වද පහයි හයක්ද කිව්වේ පහක්ද පහයි මොනවද ඇස කන නාහි දිව කය අපි සමහර වෙලාවල් වලට වෛද්‍යවරු කියනවද නැද්ද මේ මේ වතුර බින්දු මේ ඇස් වලට දාන්න අර ඇසේ වියලීම නැති කරගන්න ඔයාගේ ඇස් වල ප්‍රෙෂර් එක වැඩි ඒකයි පේන්නේ නැති කියනෝ නේද ඊට පස්සේ මේ විටමින් පාවිච්චි කරන්න කියලා අපිට දෙනවද නැද්ද එන ඇස කියන දේ හැදෙද්දී ඇසේ සතර මහා ධාතුල ක්‍රියාකාරීත්වයක් තියෙනවද නැද්ද? පඨවි ආපෝ තේජෝ ආයි කියවර කැල්සියම් අරවා මේවා කියලා දෙන්නේ. ඒ මොකද්ද මේ මේ එක එක જાති ඇති ගොඩාක් ඔයාලා දන්න. ඉතින් ඒෙන් හැදිච්ච දෙයක් නෙමේ ඇස කියන්නේ. ඔව්. කන, කම්බිරි, කම්පණයේ වීම අපි කතා කරනෝ නේද? ඒ කනෙත් නැද්ද ගොරෝසු ඊට පස්සේ තෙතමනියට ආйти දේවල් එතකොට රස්නි ගතිය සුලං ගතිය කණේ අධික විදියට සීතල ඇති වෙලා ගියොත් රස්නි කන පවතින උන මූලික ස්වභාව වෙන රස්නි ගතිය නැති වෙලා ගියොත් මොකද වෙන්නේ කන මැරෙයිද නැද්ද අන්න එන කණිත් සතර මහා ධාතු තියෙනවද නැද්ද තියෙනවා නාහි ආ තියෙනවා දිව ඇඟ වෛද්‍යවරු මූලික වශයෙන් පරීක්ෂා කරන ওই ටික ඔය ටික තමයි හිත මෙහෙට විටමින් වර්ග අරවා මේව මෙහෙව කර 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 හසුරවන්න බලන්න. ඔය ටික අල්ල ගන්න. ඔය ටිකෙන් ඔක්කොම මනිනු. ඔය ටිකෙන් මොකද කරන්නේ ඔක්කොම මනින්න යන හිමුණුත් වැරදි. දැන් බලන්න අපිට කවුරුහරි ෆෝන් එකකින් කියනවා දුක් ඇති වෙන පණිවිඩය තරහ ඇති වෙන දෙයක් කියනවා. අපිට ෆෝන් එකක් අර කවුරුහරි හොඳ වචන වලින් බයිනු. බැනපු ගමන් අපි ඒක දැනගන්න හිතින්ද නැද්ද? හිතින් දැනගන්න. දැනගත ගම මූණවල් රතු වෙලා. නල්ල රැලි ගැහිලා. දත් මිටි කාලා නේද? උඹ මෙතන හිටියානම් කියලා කියන්නේ නැද්ද? ඈ? ඕද නැද්ද? වචන සෙට් එක හදට ගිහිල්ලා පිට වෙලා. එහෙම වෙන්නේ නැද්ද? වෙනව. එහෙනම් ද්වේෂය කියන ස්වභාවය හටගත්තේ ඇඟේ අර මොන හෝමෝන එකද අපි කියන්නේ තරහ ගියාම ඇති වෙන්නේ? ඇඩ්‍රිනලින්ද මොකද්ද? අන්න මොනවද අන්නේ ඒක ඇති වුණාට පස්සේද තරහ ආවේ හිත වෙනස් වුණාට පස්සේද කය වෙනස් වුණේ අන්න බලන්න ওই දෙපැත්තටම ක්‍රියාත්මක වෙනවා හිත වෙනස් වීම තුළ කයත් වෙනස් වෙනවා කය වෙනස් වීම තුළ හිතත් වෙනස් වෙනවා ওই සමහර ඒවා දුන්නාම hina යනවා සමහර අයට ඇඟට නිදින්නේ ඊට පස්සේ හිත වැඩ කරන ওই පැත්තේ බාණ්ඩක බුදුරයන්ස් ලස්සනට මේවා පෙන්වා දෙන ලස්සන අර විද්‍යාගාරික තියෙන නල අරවා මේව මොකුත් නැහැ. බෝධිය මූලයේදී අවබෝධ කරගන්න. සිත පිහිටවන්නේ රූපයට සිතට. ලෝක ධාතු අවබෝධ කරනවා. එහෙනම් පින්වත්නි ලෝකේ හොයන්න නම් කාවද හොයන්න ඕනේ? තමන්ව කාවද හොයන්න ඕනේ? තමන්. දැන් ඔයාලට මම කියා දුන්නේ ඇස කන නාහි දිව කය මෙන්න මේ පහ රූපේ කියලා ගන්න. මොනවා කියලා ගන්න? රූපේ. ඒකට කියනවා පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිලා තියෙන. මොනවෙන්ද හැදිලා තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු. ඌවා තමයි ස්නායු කියනවා, නහරවැල් කියනවා, ඇටසැකිල්ල කියනවා. අර ඇටසැකිල්ල තියෙන මොනවද? ඩිස්ක් අරවා මේවා කියලා කියනවා. ඒවා හිමි හි වුණා කියනවා. එතකොට මෙහෙම කියන්නේ නැද්ද? කියනවද නැද්ද? කියනවා. ඒතර මොනවද මේ පඨවි ආපෝ තේජෝ වායු වලින් සකස් වෙච්ච මූලික ස්වરૂපේ රූපේ?
අන්නිතකොට බුදුරජාණන් වහන්සේ උන්න දැන් අපිට තෝරලා බේරලා දෙනවා අර නාමයත් රූපයත් එකට එකතු වෙන්න ඕනේ. මොනවද එකතු වෙන්න ඕනේ? නාමයයි රූපයයි එකට එකතු වෙන්න ඕනේ. යමක් දැනගන්න නම් මොනවද එකතු වෙන්න ඕනේ? නාමකායයි රූපකායයි එකට එකතු වෙන්න ඕනේ. මේ ක්‍රියාවලිය උපදින්න එකක් විතරක් මදිනේ. මොකද්ද? නාමකායයි රූපකායයි. දැන් අපි ඉගෙන ගත්තනේ. ඔන්න ලස්සනට පින්වදිනු. අපිට පින්වතුනේ ඇසට මානසිකාරියම වෙන කන්ට සද්දයක් ඉදි හිත ගිහිල්ලා අපි මානසිකාරි කොලාද මොකද වුනේ කියලා අපිට හොයන්නවත් බෑ. හරියට ඒක කොයි වගේද කියනවනම් වැහැලා වැහැලා පින්වතුනේ අර කඳු අතරින් නිම්න හැදෙනව නේද? ඊළඟ පාරේ වැස්සාම වතුර ගලාගෙන යන්නේ කොයි හරහාද? අර නිම්න හරහාම. ඊළඟ අවුරුද්ද වැස්ස වැස්සත් කොහෙන්ද යන්නේ? ඒ නිම්න හරහා. ඊළඟ අවුරුද්ද වැස්ස වැස්සත් ඒ හරහා. ඊළඟ අවුරුද්ද වැස්ස වැස්සත් ආන් ඒ වගේ පින්වතුනි අපේ ඇසට මානසිකාර යොමු වීම කියන එක ස්වභාවික දැන් පිහිටලා තියෙනවා. කනනාහි දිවකයට පිහිටලා තියෙන්නේ. ඒක ස්වභාවික වේගවත් සිද්ධ වෙන හොයන්න බෑ. ඒකින්ද අපිට සැකයි මානසිකාරයක් හින්දද මෙව වෙන්නේ කියලා. ඒක වේගවත් ක්‍රියාවලියක් විදිහට සිද්ධ වෙනවා කියලා. මේවා අධික විදිහට බලවත් සිහිය පිහිටවල හොයාගන්න ඕනේ දේවල්. නැත්තම් හොයන්න බෑ. නැත්තම් හොයන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔන්න අර සතර මහා ධාතු ටික ඇහි තියෙනවද නැද්ද? තියෙනවා. දැන් පින්නතුණි ඔබට කියනවා කවුරු හරි ආන්න අර පැත්තට මේ කවුද මේ බිල්ඩිමක ජනේලක එල්ලිලා ඉන්න අන්න වැටෙන්න යනවා කියලා අර පැත්ත බලන්න කියනවා. ඔයාලා මොකද කරන්නේ? S2 යොමු කළා. දැන් ඔබට මොකද ඇහි හටගත්තේ? ඔන්න S2ට යොමු කරගෙන ඉන්නවා. S2ට මොකද යොමු වෙලා තියෙන්නේ? මානසිකාරය. ඇස තියෙනවා, රූප තියෙනවා. ඒක සතර මහා ධාතු. දැන් කලින් ගිරියාවරනේ රූපය ඇවිල්ලා තියෙන්නේ නේ. ඔන්න සතර මහා ධාතු තියෙනවා, මානසිකාරිත් තියෙනවා. එහා පැත්තේ මලමිනියක් තියෙනවා. අපිත් ඉන්නවා. දැන් අපි දෙන්නටම තමයි අර සද්දි කිව්වේ. කවුද බැලුවේ හැරිලා? අපි බැලුවා මලමිනිය හැරිලා බැලුවද? ඇයි ඒ? ඇයි සිතත් එක්කනේ මානසිකාරි සිතක පැවැත්ම නැති වෙලා එතන. අන්න මානසිකාරි ඇසට යොමු වෙලා. අන්න සතර මහා ධාතු රූප කාය තියෙනවා ඇසේ. ඊට පස්සේ අන්න එහෙට මානසිකාරිය යොමු වුණා. මානසිකාරිය ඇසේ තියෙනවා නම් මානසිකාරිය කියන ස්වභාවයත් එක්ක එතනමයි වෙන තැනක නෙමේ සිත තියෙන්නේ. සිත කියන්නේ විඥානේ. විඥානේ කියන්නේ මොකක්ද? අර දැන ගැනීම. මොකද්ද? දැන ගැනීම ස්වභාවය. කිනිත්ව දැනෙන්නේ නැද්ද? දැනෙනවද නැද්ද? කිති කැව්වොත් දැනෙනවා. නාහිට සුවඳක් ආව දෙයින්නේ ඒ දැන ගැනීම. මොකද කියන්නේ? අන්න මානසිකාරයේ තියෙන තැන මොකද ඉපදෙන්නේ? විඥාන ඉපදිනවා. ඇසයි රූපෙ තිබුණා, මානසිකාරේ තිබුණා. මොකද ඉපදුනේ? විඥාන ඉපදුනා. කර්ණ තුනක් එකතු වුණා. ඒකට මොකක් කියලාද කියන්නේ? ස්පර්ශි. මොකද්ද කියන්නේ? ස්පර්ශි. අන්න බුදුරජාණන් වහන්සේ කියා දෙනවා දැන් ඇහැ තිබුණ නැත්තම් ඇස තිබුණ නැත්තම් අපි ඇහැට මානසිකාර යොමු කළා කියමු කලවර තමයි. මුකුත් නෑ. කයක් විදියට ඇහැ ක්‍රියාත්මක වෙන්නේ, ඇසක් විදියට නෙවෙයි. ඇයි? ඇහැ මැරිලා කලු ඉංග්‍රියව නෑ කියමුකෝ. දැන් ඇහැට මානසිකාර යොමුනාට ඇහැක් නෙමෙයි එතන තියෙන්නේ, කයක්. මෙහෙම ඇල්ලුවම අපිට දැනෙන්නේ කයක්. දැන් ඔන්න බාන්න බුදුරජාණන් කියන ඇස නැත්තම් මොනව නැත්තම්ද? ඇස නැත්තම් අර සිත එකතු වෙලා ඇති වෙන ස්පර්ශ කියන්නේ ස්පර්ශ නැහැ කිව්වා. මොකද්ද නැත්තේ? ස්පර්ශ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ අහනවා දැන් අර ස්පර්ශ කියන එක ඇහි ඇතිවන ස්පර්ශ කියන එක ඇසින්ද නේද උපදින්නේ? අහනවා. මොකක්ින්දද? ඇසින්ද නේද කියලා අහනවා. ඇස නැත්තම් නැහැ කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ස්පර්ශ කියන එක දෙවියෝ මැව්වේ නැත කියනවා. ස්පර්ශ කියන එක මොකක්ින්දද හටගත්තේ? ඇසින්ද. මොකක්ින්දද? ඇයි පින්නතුනි දැන් ඇහැ තිබුණනේ ඔයාලා බලන්න S2 ඔහොම වහගෙන බලන්න. ඉවරයි. S2 ඔබගේ උපතින්ම නැහැ කියලා හිතන්න. ඇහැ ස්පර්ශ කියලා එකක් කතා කරන්න පුළුවන්ද? බෑ. අන්න ඇසයි රූපේ ඇසට මානසිකාරිය බඳුන. අන්න සිත එතන ඉපදුන. අන්න එකතු වුණා. ඇසේ ස්පර්ශي ඇති වෙච්ච ගමන් එක්ක සැප, එහෙම නැත්තම් දුක, එහෙම නැත්තම් උපේක්ෂා විඳීම් කියන ওই විඳීම් තුනේ එකක් හට ගන්න. සංඥාව. සංඥාවත් හට ගන්න. මොනවද හට ගන්නේ?
සංඥාවත් උපදිනවා. ඔයාලට උපතින්ම ඇස් දෙක නැත්තම් නිල් පාට කහ පාට සුදු පාට රතු පාට කියලා දෙයක් තියෙද? අහස එහෙම තියෙද? කොළ පාට මුකුත් නැහැ. ඇයි ඒ? එහෙනම් ඇහි ඉපදිලා ඇහි සිත ඇති වෙද්දිම ඇසේ ඒ සිතේ සංඥාවත් ඉපදිලා ස්පර්ශිත එක්ක. එහෙනම් මේ වේදනාවයි සංඥාවයි සිතක උපදින්නේ ස්පර්ශ ඇති වෙන ගමම්ම එකපාර එක මොහොතේ එක විට උපදිනවා. කොහොමද වෙන්නේ? ඇසේ සිත ඉපදුන ගමම් මේ සිතේ වේදනාවයි සංඥාවයි ඒ මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නැති වෙන. එකට උපදින්නේ පස්සේ නෙමෙයි. වේදනාව ඇති වෙලා එහෙම ඊට පස්සේ සංඥා උපදිනවා නොවේ. දැන් අපි සංඥාව කියලා හිතන් ඉන්නේ අර ඇහෙන් දැකපු දේ ඊට පස්සේ අපි කල්පනා කරනවනේ හිතින්. එතන සංඥාව තියෙනවා. මෙතන තියෙනවා. ඒ ඇහි හටගත් සංඥාව තමයි හිතින් හිත හිත විමසලා හඳුනගන්නේ. අතන තියෙන මේක හරි සියුම් එකක් තේරුම් ගන්න. දැන් තේරුණනේද ඔයාලට කියා දීපේක? පුළුවන්ද බැරිද තේරුම් ගන්න? පුළුවන්. උදාහරණෙ ඔන්න ඔයක තේරුම් ගන්න ඔක්කොටම මම කියන්නේ මේවා බොහොම ගැටලුකාරීයන් සමහර අයට. ඔයාල දැන් හිතින් මවා ගන්න ඔයාලට උපතින් S2 නැහැ කියලා. එක දවසක් ඇස්සන්ද පිරිසක් ආව සීරිවිලට මම ඒගොල්ලන්ට පොඩි කතාවක් කිව්වා. දැන් බලන්න මේ චෛත්‍ය සුදු පාට තියෙනවා. මට එකපාර මතකුණා දැන් මෙයාල උපතින් ඇස්සන්දයිනේ. දැන් සුදු පාට කිව්වට තේරෙනවද? ඒ සංඥාව නෑ ඒගොල්ලන්ට. ඒ සංඥාව එයාලගේ ඇසේ හටගත්තේ නැති ඇයි? එයාලට උපතින් ඇස තිබුණේ නැති හින්දා. සිත තිබුණ නැද්ද? තිබුණා. හැබැයි පින්නතුනි, එහෙනම් රූපයක් දකින්න සිතට විතරක් බෑ. මොකද්ද තියෙන්නේ? සතර මහා ධාතුකින් හැදිච්ච අර කිමිකල් එකතු වෙලා හැදිච්ච මොකක් තියෙන්න ඕනේ? ඇස තියෙන්න ඕනේ. පටවි ආපු තේජෝ ආයවලේ. එයාලට ඒක නැහැ. දැන් තේරෙන්නේ නේද කියාදිව? අන්න ඇස රූප එයාලට නැති හින්දා සුදු පාට කිව්වත් මං කිව්වා ගිහිල්ලා අල්ලන්නකො. එතන තියෙන මහා වටින දෙයක් බුදුරජාණන්සේ නලල් තලේ තියෙන කිව්වා. ආ කියලා වඳිනු. දැන් දැක්ක නේද වෙච්ච දේ? එහෙනම් ඔබ කියන්න සංඥාව කියන එක මනසේ විතරක් නම් තියෙන්නේ. එහෙනම් ඇස් නැති කෙනාටත් කහපාට සුදු පාට දැනගන්න ඕනේ. අන්න දැන් දෙක්කණේ කියා දීපු දේ. ඇසේ ඒ සංඥාව ඇති වෙනවා. ඒක මනසට අරමුණක් කරගෙන ඒක විස්තර වශයෙන් දැනගන්න. සුදු කළු රතු මෙහෙමයි කියලා විස්තර වශයෙන් අපි මනසින් දැනගන්න. මේ ක්‍රියාවලිය හොඳට අඳුනගන්න මේ හිත අවබෝධ කරගන්න ඕන. දැක්ක නේද පින්නතුනේ මේකේ ක්‍රියාවලිය? හරි පුදුමයි නේ බුදුරජාණන් මේ කියා දෙන ලස්සන. දැන් ඔන්න ඔබට තේරෙනවා වේදනා සංඥා කියන දේ ඇසේ සිත උපදිනවත් එක්කම සිතක හට ගන්නවා. හැබැයි මේ වේදනා සංඥා ඇති වෙන්න නම් මොකද්ද ඇති වෙන්න ඕනි? ස්පර්ශේ. මොකද්ද? ස්පර්ශය ඇති වෙන්න නම් මොකද්ද තියෙන්න ඕනි? ඇස තියෙන්න ඕනි. මොනවද තියෙන්න ඕනි? ඇස. දැන් තේරෙනවද කියා දීපු එක? ඒකට තමයි කියන්නේ නාමකායයි රූපකායයි ඒකට එකතු වීම. ඒකයි බුදුරජාණන් කියන්නේ වේදනා සංඥා අපිට තියෙනවද චේතනාදීදී දෙවියෝ මැව්වේ නෑ කියනවා. ස්පර්ශින් ද ඉපදුනා. ස්පර්ශ නැත්තම් නෑ. ස්පර්ශ හටගatti ඇසින්ද කිව්ව. ඇස නැත්තම් ස්පර්ශ නෑ කිව්වා. දැන් එහෙනම් අන්ධයට මොකද වෙන්නේ? පේන්න බෑ. දෙවියන්ගේ බලපෑමෙන් නම් අන්ධ කෙනාට පේන්න ඕනේ නෑ පින්නතුනි. එයාට මේ වේදනා සංඥාව නැත්ති ඇසින් දැනගන්න ඇස නැති වෙච්ච හින්දා. ඇස නැති හින්දා ඇස ස්පර්ශී නෑ. ස්පර්ශය ඇස නැති හින්දා ඇසකින් දැනගන්න වේදනා සංඥායට ඒ අද්දකීම නැත. ඒ දැන ගැනීමක් එයාගේ ජීවිතේ නැත. අන්න සාස්තුන් වාසී හේතුඵල ධම කෝස් ඇන් ඉෆෙක්ට් කියා දෙනවා. දැක්ක නේද කියා දීපු ලස්සන? අනාත්මයි. Tamanට ඕන විදිහට නෙමෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධම. දැන් දැක්ක නේද කියා දීපු ලස්සන? ඊළඟ එක හොඳට තේරුම් ගන්න. කන. මොකද ඊළඟ එක? කන. ඔයාලා දැකලා තියෙනවද කන් ඇහින්නේ නැති අය ඉන්නවා? එයාලා අතින් පයින් නේද හොම හොම කරලා කියන්නේ? ස්පීන මොනවද ඇහින්නේ නැති? කන්. එයාට නම කියලා කතා කරාට තේරෙයිද? කළු සුදු නිල් කියලා කිව්වට එයාලා දන්නවද? ඇයි ඒ සද්ද නෑනේ. පුතා මෙහෙන්න කිව්වට තේරෙයිද? දුව මෙහෙන්න කිව්වට තේරෙයිද? ඇයි ඒ? උපතින්ම කන් දෙක නෑ. උපතින්ම කන් දෙක බිහිරි නම් මොකද වෙන්නේ? එයාගේ කනට මානසිකාර යොමු කරා කියලා සද්දයක් දැනගන්න බෑ. කන නැති නිසා එතන මොකද්ද නැති? ස්පර්ශනේ. ස්පර්ශ නිසා නැති නිසා කනින් දැනගන්න අර හිතේ හටගන්න වේදනා සංඥා
නෑ කිව්වා. දැන් තේරෙනනේ ලස්සනට මේ කියව කායි. දැකෙන නාම කායයි අන්න රූප කායයි එකතු වෙච්ච ලස්සන. දැන් තේරෙන නේද? ආන්න. හොඳට තේරුම් ගන්න. ඊළඟ එක. ඊළඟ එක මොකද්ද? නාහි. ඊළඟ එක මොකද්ද? නාසි. එහෙනම් මේ නාහි කියන දේ ඔයාලා හිතන්න උපතින් අපි නාහි කපල දානවා. මොකද්ද කරන්නේ? නාහි කපල දානවා. දැන් අපිට නාහිට කියලා හිත යොමු කළාට අපිට පුළුවන් ද දැනගන්න මුකුත් ගඳ සුවඳක් බෑ. පිච්ච සුවඳ, ලැවෙන්ඩර් කියන මේ එක සුවඳක් ගැනවත් හඳුනා ගැනීමක් අපිට තියෙයිද? නෑ. එහෙම වේදනා සංඥාවක් අපේ ජීවිතේට තියෙයිද? නෑ. ඇයි ඒ? නාහේ ඇති වෙන ස්පර්ශය හටගන්නේ නෑ. ඇයි ඒ? නාහේ කපල අයින් කරලා හින්දා. දැන් තේරුණේද කියලා දෙන එක? එහෙනම් අහනවා බුදුරයන් වහන්සේ අර වේදනා සංඥා නාසී හටගන්න ස්පර්ශින්ද ඇති වෙන්නේ. ස්පර්ශය ඇති වෙන්නේ මොකද්ද? නාහයක් තියෙනුනේ. නාහේ ගඳ සුවඳ සිතයි එකතු වීම නිස්පර්ශය. ඒ ස්පර්ශය ඇති වෙන්න නම් නාහි තියෙනුනේ කියනවා. නාහි නැත්තම් ස්පර්ශි නෑ. ස්පර්ශි නැත්තම් නාහින් දැනගන්න වේදනා සංඥාවක් නෑ කියනවා. එහෙනම් මේ වේදනා සංඥා ස්පර්ශ මනසිකාරාදී දෙවියෝ මෙව්ව දහනෝ. එහෙම නෙමෙයිනි කියනවා. මේ බලන්න මෙතන වෙන විදිය කියනවා. හරි ලස්සනයි නේ කියා දෙන එක. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියා දෙනවා මොකද්ද? දිව ගැන. මම මේ ටික කෙටියෙන් කියලා හිත ගැන ඊට පස්සේ කියා දෙන්න ඕනේ. මොකද ඊළඟ එක දිව. එතකොට දිවයි තව මොකද්ද? රසයි. එතකොට දිවට අපි ඔන්න කියන ඔන්න බලන්න. ඔයාලට කියන දැන් ඔන්න හැම දිනාටම දෙනවා, මේ ඉන්න හැම දිනාටම දෙනවා සීනි ඇටි ඇටි. මොනවද දෙන්නේ? සීනි දෙනවා චුට්ටක්. දැන් ඔන්න ඇඟිල්ලේ තියන් ඉන්න කියන සීනි ටික. තියලා මම එකපාර ඔයගොල්ලන්ට කියන හරි දැන් ලෑස්තිද? ඔව් කියනවා. දැන් සීනි ටික තියාගන්න කියනවා දිවේ. ඔයාලා මොකද කරන්නේ? සීනි දිවේ තියාගන්න. මොන රහද කියලා කියන්න කියනවා. ඈ ආ නුවල් දැන් දිවට හිත යොමු කරන්ද නැද්ද? ඉන්නේ මානසිකාර යොමු කරන්ද නැද්ද? ඉන්නේ මානසිකාර යොමු. දිව තිබුණ හොඳට රසකුත් දුන්නා. දිවට හිත යොමු කළ මානසිකාර යොමු කළ තියෙන සිත එතන ඉපදුණා. අන්න එක තුන ස්පර්ශේ. දැන් දිවේ හටගත් වේදනා සංඥාවක්. දැන් තේරුණා නේද කියා දීපු දේ? තේරුණාද නැද්ද? තේරුණා. ඊළඟ එක. අපිට ඔයාලගේ දිව ගලවල දාන්න පුළුවන්. දැන් දිවල් ඔක්කොම ගලවල බිමින් තියෙනවා. හොඳයි. දැන් සීනි දෙනවා මේ මොකද පොල් හැඳි පිටින් දෙනවා සීනි. හකුත් එක්ක පිළින්න සීනි දැන් කටේ පුරවන මොන රහද කියන්න කියන. දැන් මං කියන මානසිකාරයත් යොමු කරන්න දැන් හා කියනවා. අනේ මුකුත් දෙයින්නේ කියන. මොන රහක්වත් දෙයින්නේ කියන. අන්න දිව නැතිව ගිය ගමන් එතන හිත යොමු කළාට දිව නෑනේ. අන්න ස්පර්ශනේ. දිවේ ස්පර්ශ කියලා එකක් නෑ. ස්පර්ශේ නැති නිසා සීනි රහගෙන හැඟීමක් නෑ. වේදනා සංඥාවක් එතන නෑ. දැන් තේරුණාද කියා දීපදී? හරි පුදුමයි නේ මේක. ඊළඟ එක. ඊළඟ මොකද්ද? මම මේ ටික කෙටියෙන් කියා දෙන්නේ. කය. ඊළඟ මොකද්ද? කය. සමහර අයට අංශ භාගය ඇවිල්ලා ඇඟේ කොටසක් මොකද වෙන්නේ? පණ නැතු යනවා. එතකොට කිනිත්වත් දැනෙනවද? මුකුත් නැහැ. හොද කරන බේත් කළ දැන්. දැන් දැනෙනවා. ඔව්ද නැද්ද? ඔව්. කයයි පහසයි අර මම ඔයාලට මානසිකාරියමු කරන්නේ හිස් මුදුනට, නලලට, බෙල්ලට, වම් අතට, දකුණු අතට, දකුණු කකුලට, වම් කකුලට, කොන්දට කියලා යොමු කළාද නැද්ද? කයට යොමු කළේ මානසිකාරිය. එතන තිබුණේ මොකද? කයයි පහසයි මානසිකාරිය. ඒ තැන් වලට අපි යොමු කළානේ. සිත ඉපදුණා මානසිකාරිය තියෙන තැන. කර්ණ තුනක් එකතු වුණා. වේදනා සංඥා ඉපදුණා. දැන් ඔයාලට වාඩි වෙලා ඉඳලා කකුල් හිරි වැටලා නැද්ද? දැන් මතක් වෙන අපූරුවට ඔක්කොම. මුහුණ මැද නැහයි නැද්ද? මතක් කරද්දි මතක් වෙන. අන්න මානසිකාරිය යොමු කරද්දි අපි ඒ දේ දැනගත්තා. දැකනේ ස්පර්ශ වෙන ලස්සන. කයයි පහසයි එතන සිත. අර මානසිකාරිය එතන ඇතුණාම සිත විඥාන ඉපදෙන. ඒ කරුණු තුන එකට එකතු වීම ස්පර්ශේ. ස්පර්ශය ඇතුණාම තමයි වේදනා සංඥා ආදී දේ එතන ඉපදෙන්නේ. දැක්කනේ රූපයයි සිතයි එකතු වෙච්ච ලස්සන. තේරුණා නේද දැන්? අන්න
දැන් අපි ඒ ටික ඔක්කොම අයින් කළ අමාරුම දේ මොකද්ද? සිත ගැන දැනගමු. ඕක තමයි ප්‍රශ්නේ. ඇහැට රූප කිව්වහම ප්‍රකටයි. ශබ්ද කිව්වහම ප්‍රකටයි. ගන්ධ සුවඳ කිව්වහම ප්‍රකටයි. රස කිව්වහම ප්‍රකටයි. පහස කිව්වහම ප්‍රකටයි. දැන් පින්වතුනි සිත තමයි අමාරු දේ. සිතට හට ගන්න අරමුණු තමයි තේරුම් ගන්න අමාරු දේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා මනසට අරමුණු කියන්නේ ඇස කන නාහි දිව කයින් ගන්න දෙයක් කියලා. ඊතර පින්වතුනි මේ මනස කියන දේ තුලත් මේ මනසි හට ගන්න මොකද වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර කියන මේ ධර්මතා පහ තමයි සිතක තියෙන්නේ. සිතක තියෙන්නේ. තේරුණේද කියලා දෙනික. මෙතන තමයි මූලිකම සිද්ධාන්ත ටික ඔක්කොම සිද්ධ වෙන්නේ. මේ දේ තමයි අපි ප්‍රවේශමට තීරුම් ගන්න උනේ. දැන් ඔයාලා මෙන්න මේ කාරණේ මම දලව ඔයගොල්ලන්ට කියා දෙනවා හොඳට තීරුම් ගන්න. පොඩි දරුවෙක් ඉන්නවා. කවුද ඉන්නේ? චෝටි බබෙක් මාස 6ක එහෙම නැත්නම් මාස 9ක අවුරුද්දක පොඩි දරුවෙක් ඉන්නවා. එයා ඉදිරියේ රුපියල් 5 කාසියක් තියෙනවා. මොකද්ද තියන්නේ? රුපියල් 5 කාසියක්. එයා රුපියල් 5 කාසිය එහෙන් දකින්නවද නැද්ද? දකින්න. දැන් එයා ඒක දැක්කේ මොකෙන්ද? ඇසින්. එයාට හිතක් නැත්තම් ඇහැ තියෙනවා රුපියල් 5 කාසිය තියෙනවා හිතක් නැහැ. එහෙනම් එයාට රුපියල් 5 කාසිය ගැන දැනගන්න පුළුවන්ද? බෑ. එයාට හිතක් තියෙනවා ඒ බබාට හැබැයි ඇස නැහැ. රුපියල් 5 ඉස්සරහා තියෙනවා ඒත් දැනගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට පේනවා මේ කරුණු ඔක්කොම උපකාරී වුණේ. ඇසක් තියෙන්න ඕනි, රූපෙත් තියෙන්න ඕනි, සිතකුත් තියෙන්න ඕනි. දැන් ඇසයි රූපේ ඒ බබාට තියෙනවා සිතකුත් තියෙනවා. එයා අර රුපියල් 5 සටහන ඇසෙ හට ගන්නවද නැද්ද? හට ගන්න. නමුත් ඒ බබා දන්නවද මේ රුපියල් 5ක් කියලා? මහා බැංකුවේ හදන්නේ කියලා? මේ රුපියල් 5ට ටොපි මෙච්චර ගන්න පුළුවන් කියලා දන්නවද? මුකුත් නැහැ. මුකුත් නැහැ. නිකන් හිස් වගේ නේ ඒ ටික. ඇහින් ගන්න ටික නිකන් ඒ වගේ එකක්. ඒ වගේ හිස් නිකන් මුකුත් නැහැ තේරුමක්. අම්මා කියනවා මේ පුතාට රුපියල් 5. බබෝ කියන්නේ බලන්න කියනවා. ඒතර පොඩි එකෙක් කියනවා 5යි කියනවා. කියනව නේද? අන්න දැකපු දෙයට කන්ට සද්දයක් කියනවා. මොකද්ද මේ රුපියල් හඳුන්වා දෙන මොකද රුපියල් 5. තාත්තා පොඩි එකෙක්ව කඩේට එකන් ගිහිලා රුපියල් 5න් ටොපි 5ක් අරන් දෙන්න. පුතේ මේකට ටොපි 5ක් ගන්න පුළුවන් කියලා. දැන් කාලේ ගත වෙනවා. දැන් පොඩි එකා රුපියල් 5 දැකපු ගමන් රුපියල් 5 කියලාත් හඳුන ගන්නවා. ටොපි 5ක් ගන්න පුළුවන් කියලාත් හඳුන දැන ගන්නකො. ඒ ටික උනේ කොහෙන්ද? සිතින් උනේ. ඊතර ක්‍රියාවලිය වෙන්නේ මොකද්ද? සිතින්. ඒකනේ පාසල් යන ශිෂ්‍යයෝ ඇහින් බලන් ඉන්නවා කනින් අහනවා. ඊතර ටික හිතින්. තේරුණේද? එතකොට අන්නේ දේට තමයි හිතින් රුපියල් 5යි රුපියල් 5ට ටොපි 5ක් ගන්න පුළුවන් කියන එක ඒවට කියන විතක්ක વિચાર. ආ ඩයලොග් එකක් හිතින් හිතේ දෙබසක්. එතකොට ඒක උපදින්නේ සම්පූර්ණ ඇස කන නාහි දිව කය නෙමේ සිතේ. මොකේද උපදින්නේ? සිතේ. දැන් බලන්න කොච්චර සංකීර්ණද මේ බුදුරජාණන් වහන්සේ කියා දෙන දේ කොච්චර ගැඹුරකට යන එකද? දැන් තියෙනව නේද කියා දෙනක? දැන් ඕකට තමයි කියන්නේ විතක්ක વિચાર. දැන් ඒ ළමයා රුපියල් 5 අරමුණු කළා. ඒක විතර්කී. මානසින්. ආ මේකට රුපිය ටොපි 5ක් ගන්නවා, හැක්ස් ටොපි ගන්නවා, අර ටොපි ගන්නවා, වික්ස් ගන්නවා. ඊට පස්සේ මේ නැත්තම් පොල් ටොපි ගන්නවා කියලා එයා කල්පනා කරනවා. අන්න ඒ අරමුණ මුල් කරගෙන එයා දිගට හිතනවා. ඒකට කියනවා વિચારි. අර බෙරේට මෙහෙම තට්ටුවක් දැම්මා මුල් තට්ටුව තියෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර දෝංකාරිනේ මේ පොඩි සද්දයක් දැම්මට පස්සේ ඒ දෝංකාරි වගේ කියනවා વિચારි. අපි ඒ අරමුණක් ඔස්සේ දිගට මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, ඊර්ෂියා නැත්තික් වෙම්මා, දුක් පීඩා මෛත්‍රියට මානසිකාරියමු කරන්න කියනවා. ඊට පස්සේ ඒක දිගට හිතනවා. ඒකට කියනවා විචාරය. විතක්ක කිව්වේ අදාළ අරමුණට හිත යොමු කිරීම. ඒ ටික වෙන්නේ කොහෙන්ද? සිතේ. එහෙනම් චේතනා හටගන්නේ කොහෙද? සිතකයි. කොහෙද හටගන්නේ? සිතක. දැන් තේරෙනව නේද කියලා දෙනක? මේ හොඳට තේරුම් ගන්න. දැන් ඔන්න මානසික ක්‍රියාකාරීත්වය හොඳට ඉගෙන ගන්න. ඒ මොකක්ද? දැන් මානසික අරමුණක් හටගන්නේ කොහොමද? මානසිකාරය කියන එකට අපි කියනවා මනසට අරමුණු ඇති කර දෙන හේයින් මානසිකාරක. ඒක භෞතික දෙයක් නෙවෙයි පින්වතුනි. දැන් අපි දැන් හොඳට සිහිය හිතට පිහිටෙව්වහම
දැන් අපි හිතමු මෙහෙම දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා ඔහොම ඉන්න ගමන් ඕගොල්ලන්ට මම කිව්වොත් මොකක් හරි සින්දුවක් මතක් කරන්න කියලා. ඒක අකුසල් තමයි කමන්නේ සිල් ගත්ත වෙලාවේ. දැන් ඔයාලට හිතට යොමු කරොත් බැරිද කෙනෙක්ගේ සින්දුවක් මතක් කරන්න? එතකොට එහෙනම් ඕගොල්ලෝ මනසට අරමුණක් ගත්තද නැද්ද? ගත්තේ මානසිකාරින්ද නැද්ද? ආ කෙනෙක් TM ජයරත්න මහත්තයාගේ වෙන්න පුළුවන්, අමරදේව මහත්තයාගේ වෙන්න පුළුවන්, සුනිල් එදිරිසිංහ මහත්තයාගේ වෙන්න පුළුවන්, මොහිදින් බෙග්ගේ වෙන්න පුළුවන්. ගත්තද නැද්ද? ගත්තා. එහෙනම් චේතනාවක් මුල් කරගෙන හිත යමකට යොමු කළා. ඒ යොමු කරපු දෙයට කියන මානසිකාර්ය. මානසිකාර්ය කර දෙයක් තිබුණා. ඒ තමයි ගීතයක්. ඒක තමයි එතන අරමුණ වෙන්නේ. අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිකන් බාහිරින් රූප විදියට සතර මහා ධාතු විදියට දකින්න පුළුවන්. මේක බෑ. මානසිකාරී ක්‍රියාකාරීත්වයක් තියෙන. හැබැයි රූපී බලපෑම එතන තියෙනවා කියන එකත් මතක තියාගන්න. මානසිකාරී කියන ස්වභාවය ඔන්න ක්‍රියාත්මකයි. ඒතරේ මේ මානසිකාරී කරපු දේ අපි ගන්නව එතන මොකක්ද? නුවණින් වෙන් කරලා ගන්නව මොකක් කියලාද? අරමුණක් කියලා. මොකක් කියලාද ගන්නේ? අරමුණක් කියලා. දැන් තේරෙනවද කියලා දීපික? දැන් තේරෙනවද කියලා දී? දැන් අපේ ජීවිතය කියලා කියන්නේ උපත ඉඳන් මරණය වෙනකන් ඔහේ අරමුණු අරන් හිත හිත ඉන්න එක. දැන් තේරෙන නේද කියා දීපික? ඒතර මෛත්‍රී භාවනාව මෙනෙහි කරන්න කිව්වහම ඕගොල්ලෝ මෛත්‍රී භාවනාව වේලාසින් අහලා තියෙන්න ඕනේ කණින්. ඔන්න හිත යොමු කරන්න ඕනේ. මානසිකාර්ය කරද්දිම අහලා තිබුණ දේ හිතේ හට ගන්න ගන්නවා. ඒතකොට මේ විදිහට අතීතයේ තියපු දෙයක් නැවත හිතක මතක් කරලා ගන්න එකට අපි කියනවා සිහිය. මොකක්ද කියන්නේ? සිහිය. එහෙම නැත්නම් ඒකට කියනවා ස්මරණය. මොකක් කියලා කියන්නේ? ස්මරණය. සමහර ළමයිගේ ස්මරණි බලවත්. ඒකින්ද යාළට මතකයි ඉගෙන ගන්න පුළුවන්. සමහර අයගේ ස්මරණි බලවත් නෑ. ඒතර මේක සිතක තියෙන ස්වභාවයන් බුදුරයන් වහන්සේ කියන එක පින මත වෙනස්කම් තියෙනවා. ඒතර මේ ළමයිව අධ්‍යයනය කරලා බැලුවොත් ඔන්න මොලේ මේ වෙනස්කම් තියෙනවා. මෙයාගේ මේ කොටස් වැඩි, මේ කොටස් වැඩි කියලාත් කියනවා. ඇයි ඒ? ඒකට අනුරූපය හැදිලා තියෙන ක්‍රම මේවත් එක්ක. හරි පුදුමයි පින්නතුනි මේ ගමන යන විදිහ. ඒකනේ අර හාමුදුරු කාවික්කුන් ලස්සන. හිතපු නැති දෙයක් හැදිච්ච ලස්සන බලන්නකෝ. මෙතන යමක් තියෙනවා, දකින්න බැරි කොටසක් තියෙනවා. ඒක තමයි සමාධිය දිනු කරලා බලන්න කියන්නේ. නැවත උපදිනවා කියන කාරණේදී. දැන් ඔයාලට තේරුණා නේද කියලා දෙනක? ඔන්න එතකොට මේ ඇස කියන්නේ රූප ගන්න හින්දා අපි ඇස කියන ඉන්ද්‍රිය, කණින් ශබ්ද ගන්න හින්දා කන කියන ඉන්ද්‍රිය කියනවා. නාහෙන් ගන්නෙ මොනවද? ගඳ සුවඳ. දිවෙන් රස ගන්නවා, කයින් පහස ගන්නවා. දැන් පින්වතුනි සිතින් අර මානසිකාර්ය කළ අරමුණු ගන්න හින්දා අපි සිතට කියනවා මනස කියලා. මොකක් කියලාද කියන්නේ? මනස කියන. අන්න නම හැදිච්ච විදිය. බැලුවාම නාම කායට මේ කියන්නේ. මනස කිවි මනසට අරමුණු ගන්න හින්දා. ඒ වගේම තමයි මනසට සිත කියලා කියනවා. සිත කියන්නේ ඇයි? ඒ සිතින් යම මානසිකාර්ය කර කර දිගට හිතන හින්දා කියනවා. අර ගීත ලියන්නේ, සින්දු ලියන්නේ, කවි හදන්නේ කල්පනා කර කර යමක් සිතනාහින් ඒ මනසට තව නමක් කියන මොකද්ද? සිත. මොකද්ද කියන්නේ? සිත කියලා කියන. දැන් තේරුණාද කියා දෙන එක? ඒතර මනසට එන අරමුණු දැනගන්නාහින් ඒ මනසට තව නමක් කියනවා විඥාණය. මොකද්ද කියන්නේ? අන්න මනස, විඥාණය, සිත. මේ එක දෙයකට කියපු ක්‍රියාකාරීත්වය අනුව වර්ගීකරණයක් කිරීමක් විතරයි. එකම දෙයකට වර්ගීකරණයක්. දැන් තේරුණාද කියා දීපු දේ? තේරුණාද? හරි. එතකොට මේ මනසින් යමක් මානසිකාර්ය කරද්දී ඒ මානසිකාර්ය කරපුදී අපි දැනගන්නවා නම් එතන දැන ගැනීමක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? දැන් ඔයාලට ගේ ගැන මතක් කරන්න කිව්වම හිත යොමු කරන්න. එතකොට ඒක දැනගත්තද නැද්ද? හරි. ගේ ඉස්සරහා දොර මතක් කරන්න බැරිද? දැන් දැනගත්තද නැද්ද? අහින එතන දැන ගැනීමක් නැද්ද? අරමුණු කරපුදී දැනගත්තා. එහෙනම් එතන දැන ගැනීම තියෙන හින්දා එතන කියන විඥානිත මනසයි ඔන්න අරමුණක් ගත්තා. එතන දැන ගැනීමක් තියෙන විඥානි. කර්ම තුනේ එකතු වීමක් නැද්ද එතන? ආන්නේ එකතු වීමද කියන ස්පර්ශය. ගේ දොර මතක් කරද්දි මෙතන දොර නෑ, කලින් දැකපු එකක්. නමුත් සිතීම ඇවෙනවා. අන්නේ දේ තමයි අපි වෙන් කරන්නේ වේදනාව සංඥාව කියලා. දැන් තේරුණාද කියලා දීපදී? ඔව්ද නැද්ද? ඔව්. අන්නේ සිතේ චේතනාවක් මුල් කරගෙන අපි එකක අරමුණු වලට යොමු කලානි. මෛත්‍රී භාවනාව කරන්න, වාඩි වෙන්න, හිට ගන්න, ඇවිදින්න, අතු ගන්න කොස්සක් කරන් කියලා. අන්නේ මනසේ
හටගන්න චේතනාව මුල් කරගෙන ඒ සිතත් කයත් වචනයත් හසුරවන්න පුළුවන්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අර මානසිකාරයක් මුල් කරගෙන ස්පර්ශින් උපදින වේදනා සංඥා චේතනා තියෙනවනේ. ඒ චේතනාව මුල් කරගෙන කයයි වචනයයි හිතයි හසුරවන්න පුළුවන්. ඒකට කියන මොකක් කියලාද? ක්‍රියාව කියලා. මොකක් කියලාද කියන්නේ? ක්‍රියාව කියලා. දැන් තේරුණාද කියා දෙන එක? හොඳට තේරුණාද? හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි මේ සිත කියන එක පවතින්නේ නාම රූප හිඳ. මොන හිඳද තියෙන්නේ? ආන්න නාම රූප හිඳ. මොකද්ද මේ නාම රූප කිව්වේ? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මානසිකාර සතර මහා ධාතු. දැන් වෙන් කරන්න සතර මහා ධාතු නැත්තම් මානසිකාර කියලා දෙයක් ලෝකේ නැත්තම් ස්පර්ශ කියලා දෙයක් ලෝකේ නැත්තම් වේදනාව සංඥාව චේතනාව කියලා දෙයක් ලෝකේ නැත්තම් සිත කියන දේ ලෝකේ නැති වෙනවා. සිත නිරුද්ධ වෙලා යනවා කිව්වා. දැන් තේරුණාද කියලා දීපදී? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත කියන්නේ හේතුවක් හින්දා පවතින දෙයක්. මොකක්ද හේතුව? සතර මහා ධාතු. අර අපි කතා කරපු මානසිකාරේ ස්පර්ශේ වේදනා සංඥා චේතන. නැත්නම් අර අපි කිව්වේ ස්පර්ශේ වේදනා සංඥා චේතන මානසිකාර සතර මහා ධාතු කියලා කියන නාම රූප. ඒතර මෙන්න මේ නාම රූපයේ පැවැත්ම නිසායි සිතක් ලෝකෙ තියෙන්නේ කියලා. ඒ දේ නැති වුණොත් සිත නිරුද්ධ වෙනවා. දැන් අපි හැම වෙලෙම කරන්නේ පින්නතුනි සිත පවත් ඉන්න එක. මොනවද කරන්නේ? සිත පවත් ඉන්නවා කියලා කියන්නේ මොකක් හරි හිතට අරමුණක් අරගෙන ඔහි හිත ඉන්නවා. ඒතකොට මොකද වෙන්නේ? හිත කියන ආයතන හැම වෙලෙම පවතිනවා. ඒ නිසා ආයතනයේ දිගටම පවතිනවා. තෘෂ්ණාව ශේවීමෙන් ඒ විදිහට අරමුණු ප්‍රපංච වීම නිරුද්ධ වෙලා යනවා. එයා ඒතකොට ඇතුලේ සංසිඳිලා යනවා කිව්වා. දැන් තේරුණාද කියා දීපු දේ? තේරුණාද? ඉතින් මේක පින්වතුනි හිමින් සැරේ නුවණකින් තේරුම් ගත යුතුයි. දැන් ඔයාලට කියා දීපු ටික තේරුණාද? ආන්න සිත කියන එක මොනවා හින්දද තියෙන්නේ? නාම රූප හින්දා. නාම රූප තිබුණොත් මොනවද ලෝකේ තියෙන්නේ? ඇස කන නාහි දිව කය මනසක් දකින්න තියෙනවා. නාම රූප කිව්වේ මොකද්ද? සතර මහා ධාතු ලෝකේ නැත්තම් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන දේකුත් ලෝකේ නැත්තම් ඇස කන නාහි දිව කය කියලා එකක් දකින්න තියෙද? මනස කියලා දෙයක් නැහැ. ඒකනේ මරුණාම කුණු වෙලා යන්නේ ඔක්කොම. නාම රූප තිබුණොත් ඇස කන නාහි දිව කය මනස ලෝකේ තියෙනවා. ඇස කන නාහි දිව කය මනස තිබුණොත් මොකද්ද තියෙන්නේ? අර නාම වල හටගන්න ස්පර්ශිත ලෝකේ තියෙනවා කිව්වා. ස්පර්ශ තිබුණොත් ලෝකේ තියෙන මොකද්ද? වේදනාව තියෙනවා. වේදනාව තිබ්බොත් ඒකට තමයි ආසාව තියෙන්නේ කිව්වා. ආසාව තියෙන දේට තමයි බැඳිලා ග්‍රහණය වෙලා යන්නේ මම මගේ කියලා කිව්වා. දැක්ක නේද ලස්සනට තෝරපු ලස්සන? අන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකය තේරුම් ගත්තා මේ ධර්මයේ සුන්දරයි. ස්වාඛාත වනසේක මනාකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මුලැමැදාග සුන්දරයි. සම්දිට්ටිකයි මේ ජීවිතේ දැනගන්න පුළුවන්. දැන් දෙක්ක ඔයාලා වෙන ජීවිතයකද මේ ජීවිතේද? ඔය වාඩි වෙලා ඉද්දී ඔයාලා මෙච්චර කාලයක් පාවිච්චි කරපු හිත ගැන විස්තරයක් දැනගත්තේ නැද්ද? හැබැයි පින්නතුනේ මේක ඇහුවට මේක මෙහෙම වෙනවා දකින්නේ. ඒක දැක්කම තමයි බුදුරජාණන් වහන්සේ කියන සද්ධාව මුල් අදින්නේ කියලා. සම්දිට්ටිකයි මේ ජීවිතේ දකින්න පුළුවන්. අකාලිකයි. ඒ කියන්නේ ඕනම කාලෙක ඕක කොහොමම තමයි. ඒහි පස්සික එන්න මෙහෙම එකක් කියලා ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ ධර්මයේ. බුද්ධිමත් කෙනෙකුට ඕපනායකයි තමන් තුලින් බලන්න ඕනේ. අපි හන්නුන අම්මේ වාට හිමද වෙන්නේ? ආච්චි වාට හිමද වෙන්නේ? එහෙම නෙමෙයි. කොහොමද බලන්න ඕනේ? තමන් තුලින් ඕපනායකයි. පච්චත්තම් වේතබ්බ විඤ්ඤූහි. ඒ කෙනාගේ නුවණේ තරමට යා ටක් ගාලා අල්ල ගන්න. දැන් දැක්ක නේද මේ ඉරහඳ ග්‍රහ තාරකා තියෙන ලෝකේ මිනිස් ජීවිතේ පැවැත්ම? පෝස් පැටිය කිව්වේ නාම රූප. බලු පැටිය කිව්වේ නාම රූප. කැරපොත්ත කිව්වේ නාම රූප වල ක්‍රියාකාරීත්වයක්. මිනිස්සයා කිව්වේ උන් ওই ටික. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ලෝක ධර්මතාවය. මෙන්න මේ වගේ ස්වභාවය තමයි. ඒක වෙනස් කරන්න බෑ. ඒ වගේ ස්වභාවය තමයි ලෙඩ වෙලා, දිราපත් වෙලා මරණයටපත් වීම. මේ වගේ ධර්මතාවය. මේක දුකට අයිති කියලා අවබෝධ කරගන්න. එහෙනම් දුක මොකද්ද? නාම රූප.
එහෙනම් දුක හටගන්න හේතුව මොකද්ද? ඒ හේතුන්ගෙන් හටගත්තේ නාම රූප කෙරෙහි තියෙන හිතේ කැමැත්ත. ඇයි ඒව වෙනස් වෙන එක? ඒක ධර්මතාවය. අපි ඒක එසේ නොවේවා කියලා අල්ලන් ඉන්නවා. මගේ වේදනාව මෙහෙමම තියෙන්න ඕනි. මගේ සංඥා මේ විදිහට තියෙන්න ඕනි. එහෙම නැද්ද? තියෙනවද නැද්ද? පුටුව මෙහෙම තිබුණා මෙහෙමම තියෙන්න ඕනේ. කවුරු හරි දරුවෙක් හරි කවුරු හරි වෙනස් කරොත් බෑ. අම්මා හරි වෙනස් කරොත් තාත්තා හරි වෙනස් කරොත් බෑ. සංඥාව මේ විදිහට තියෙන්න ඕනේ. චේතනාව මේ විදිහට තියෙන්න ඕනේ කියලා අපි මුලාවෙන් බැඳිලා ඉන්නවා. හැබැයි ඒව ඒ විදිහට තියාගන්න බෑ. මං වයසට යන්න එපා, ඇසකන නාහි දිවකයි දිราපත් වෙන්න එපා, මැරෙන්න එපා කියනවා. නමුත් එහෙම පවත්වන්න බෑ. අන්න එයා අවබෝධ කරන මේකේ ස්වභාවය මේකයි කියලා අවබෝධ. ඒක තමයි දුක. අවබෝධ කරගන්න තියෙන මොකද්ද? දුක. දුකේ හට ගැනීම කියන්නේ මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි. දුක නැති කිරීම කියන්නේ මේවයි මේ නාම රූප ක්‍රියාකාරීත්වය තියෙන කියලා තෘෂ්ණාව නිරුද්ධ කරන්න. ඒ සඳහා උපායක් තියෙනවා, සමත විදර්ශනා කිව්වා. දැන් තේරෙනවා නේද කියා දීපදී? හරි. මෙන්න මේ තුලින්ම යා අඳුර ගන්න බුදුරයන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්දයි විජ. අරහං කියන්නේ මේ කෙරෙහි තියෙන රාග ද්වේෂ මොහ දුරු කළා. සම්මා සම්බුද්දයි කිව්වේ මේ නාම රූප ක්‍රියාකාරීත්ව ආදී ධර්මතා දෙවියන් බඹුන් සහිත ලෝකේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරනවා. දෙවියෝ දන්නේ, බ්‍රහ්මයෝ දන්නේ. දෙවියෝ බඹුන් දැනගන්නේ බුදුරජාන් වහන්සේ කියා දුන්නට පස්සේ අපෙත් තියෙන මෙවන් ක්‍රියාකාරීත්වයක් කියලා. දැන් තේරුණාද කියා දීපුදී? තේරුණා නේද කියා දීපුදී? ආන්න හරි. දැන් ওই නාම රූප නැති වුනහම මොනවා හරි ඉතිරි වෙනවද? නාම රූප නැති වුනහම මොනවා හරි ඉතිරි වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම අහන්න එපා කියනවා. ඒක නිකන් සැකයක්, කෙලෙස් විතරයි. එහෙම මොනවා හරි තියෙනවද කියලා සිතීමක් විතරයි කියනවා. ඒක කෙලෙස් සහිත ප්‍රපංචයක් විතරයි කියනවා. නාම රූප නැති වුනහම සිත නැති වෙනවා. සිත නැත්තම් නාම රූප නැහැ. නාම රූප නැත්තම් ඇස කනක් නැහැ. ඇස කනක් නැත්තම් ස්පර්ශ නැහැ. ස්පර්ශ නැත්තම් වේදන නැහැ. ඔක්කොම නිරුද්ධ වුණා. ගේ දර නිසා ගින්දර තිබුණ දර නැතුණාම ගින්දර නැති වුණා. අරව නිකන් සැකෙත් එක්ක ඇති වෙන කෙලිස් ගොඩක් කියන හිතේ ඇති කරගන්න නිකන් ප්‍රපංච ගොඩක් කිය. දැන් තේරුණා නේද කියාදී? එහෙනම් ඔබ මේ ඉගෙන ගත්තේ බොහෝම ගැඹුරු ධර්ම කොටාසයක් හිමින් සැරි. ඔබට මේ ඉගෙනගත් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.